අපිට ලස්සන විඳින්න ගම්වල මිනිස්සු හැමදාම දුක් විඳින්න ඕනි කියන එක මම පිළිගන්න කෙනෙක් නෙවෙයි. අම්මලාට, දරුවාට, බිරිඳට, සේරට පරන් දීලා තාත්තලා අදටත් පරණයන් තමයි අඳින්නේ. හිත කාලේ ගොඩක් දේවල් වෙනස් කරනවා. දැන් අම්මට කිසි දෙයක් මතක නැහැ. අම්මට අපිව අඳුර ගන්න බෑ. අද උදේත් නංගි මට වීඩියෝ එකක් එවලා තියෙනවා. අම්මා උදේ අඬනවා මගේ පුතා මැරිලා. එහෙම වෙලා නැහැ. අම්මට දැන් එක එක දේවල් පේනවා. ඩිමෙන්ෂියා කියන මානසික රෝගෙන් පෙළෙනවා. ඉතින් මම කොළඹදී ඒ විදිය රෝගීන් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ වෛද්‍ය සායන වලට යොමු කරනවා. ඒගොල්ලෝ සුවපත් කරනවා. මනෝපදේශිකාවක් විදියට. හැබැයි අම්මගේ මානසික තත්ත්වය දැන් නරකම තැනට ගිහලා ඩිමෙන්ෂියා හොඳ කරන්න බෑ. කැවුනුත් හදලා, අම්මත් නාලා, මමත් නාලා අලියෙකුත් නාවන්න තෙල් ඉතුරු වෙන්න ඕනේ කියලා තමයි තෙල් දාන්නේ. අපි කරන ලොකු වැරද්දක් තමයි අම්මලා වයසට ගියාම ඒගොල්ලෝ එක කතා කරන්නේ නැහැ. තාත්තලා වයසට ගියාම ඒගොල්ලෝ එක කතා කරන්නේ නැහැ. එදා මට ඇතිවෙච්ච මේ කම්පනිය දුක සහ අකමැත්ත නිසා මම අදටත් අලුව හදන්න කැමති නැහැ. කන්න කැමති, අලුව හදන්න කැමති නැහැ. ඇඳුමක් තෝරන්න පැය ගාණක් ගන්න ගෑනු ළමයි තමන් කසාද වඳින්න කෙනෙක් තෝරන්න ඉච්චර වෙලා ගන්නෑ. Sajeevitha Eda medathura mataka mangpeta ඔබට කොහොමද සුබ පතන්න ඕන කියලා මම කල්පනා කළා. සුබ සන්නාවක් වේවා කියලා කියන්නද, එහෙම නැත්නම් සුබ රාත්‍රියක් වේවා කියලා කියන්නද, සුබ පරණ අවුරුද්දක් වේවා කියලා කියන්නද, එහෙම නැත්නම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා කියන්නද. මේ ඕනෑම සුබපැතුමකින් හොඳම ප්‍රාර්ථනාව මොකක්ද කියලා හරියටම තෝරා බේරලා දෙන්න පුළුවන් කෙනෙක් අද මේ නව අවුරුදු සතුට අභියස ඉන්න ඔබ වෙනුවෙන් කැඳවන්න අපි කල්පනා කළා. සුබ සහ අසුබ විශේෂයෙන් මේ අවුරුදු කාලෙත් වැඩි වැඩියෙන් ගැන ටිකක් කතා බහ වුණා අපේ සමාජයේ. ඉතින් ඒ නිසා සුබ මොනවද, අසුබ මොනවද, ඇත්තටම දුක කරදර කම්කටොළු මැදින්ද මේ නවසඳ පායන්න හදන්නේ. මේ වගේ කතා ගොඩක් හිතවල තියෙන හැන්දෑවරුවක අලුත් අවුරුද්ද ළඟ ළඟ බලාගෙන ඉන්න වෙලාවක දෝත දිගු කරලා අවුරුද්ද දෑතින් බදාගන්න මහ ගොඩක් වෙරවීරිය ගන්න කාලෙක ඔබ වෙනුවෙන් අපි කතා කළා කෙනෙක්ට එන්න කියලා. නව අවුරුද්දේ සතුට බෙදා හදාගන්න, ඇගේ රුවෙන්, සිනහවෙන්, හඬින්, කතාවෙන් සියලු දෙනාම අයව හොඳින්ම හඳුනනවා. ඉතින් අමා දිසානායක කිව්වම මනෝ උපදේශිකාවක් හැටියට සහ අභිප්‍රේරිකාවක් හැටියට බොහෝ දෙනාගේ හිත් දිනාගත් සුන්දර හිතවතිය ආදරණීය මනෝ උපදේශිකාව ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන්. දැන් මෙතනින් එහාට මම අඩුවෙමයි කතා කරන්නේ. මම ආසයි ඔබේ හඬ වැඩි වැඩියෙන් අහන්න දෙන්න සහ ඔබේ හැඟුම් අහන්න දෙන්න අපේ අසන්නන්ට වගේම YouTube හරහා අපිව නරඹන්නන්ට. අලුත් අවුරුද්ද කියලා පුංචි අමාට ඉස්සෙල්ලාම කාලේ හෙට අවුරුද්ද නම් හරියට අද වගේ දවසක හැඟුණු හැඟුම් කොයි වගේද? ඒක මගේ හිතේ ඇතුලේ තියෙන කතාවක් ඉඳලා ඇත්තම ආසයි ඒකට කතා කරන්න. මං අතීත කාමය කියන ඒ සිතුවිලි වලින් ඇත්තටම මිරිකිච්ච කෙනෙක්, ඒකෙන් මිදෙන්න කැමති කෙනෙක්. මට යන්තමට මතක තියෙන්නේ 1970 දශකයේ මුල. ඒ කියන්නේ 1966 මං ඉපදෙන්නේ. එතකොට 70 දශකයේ මුල ලංකාවේ රෙදි හැම සුලබ තිබුණේ නැහැ. එතකොට ජම්පින් ෆිෂ් කියලා මේ උඩ පනින මාළුවෙකුගේ රූපයක් තියෙන ලේබල් එක තියෙන චීත රෙදි වගේක් එනවා. ලංකාවට චීන රෙදි කියලා කියන්නේ. ඊට අමතරව මට පොඩි මතකයක් තියෙනවා චීන මිනිස්සු ගම්වලට එන කාලේ අපි කොළඹ එතකොට පදිංචිලා හිටියේ. නමුත් අපච්චි අම්මයි දෙන්නම නුවර. එතකොට අපි අවුරුද්දට නුවර යනවා. අර අම්මලා ගොඩාක් කලින් පොලිමට ගිහිල්ලා සමුපකාරයෙන් අර රෙදි ගන්නවා. ඒ රෙදි අම්මා ගවුම් මහන්නේ. ගවුම් තුනක් එක විදියට මහනවා. නංගිලා දෙන්නටයි මටයි මල්ලිට කඩින් සූට් එකක් ගන්නවා. ඉතින් ඒව ටිකක් බ්ලාම්ප් තෙල් ගඳයි ඇත්තටම තරංගා. ඒවා අඳින්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් අපේ රෙදි බෝරිච් රෙදි දාලා මේ රේන්ද දාලා බොත්තම් දාලා බ්‍රීඩින් කියලා ඉස්සර තිබුණා. මෙහෙම වංගු වගේ තියෙන සික්සයක් විදියට දාපු පොඩි මෝස්තර දාන එකක් ඒව දාලා මහන ගවුම් ඇඳගෙන අපි ගමට යනකොට ගමේත් ඔක්කොම ඒ රෙදි වලින්ම සරන් ඇඳගෙන ඒ රෙදි වලින්ම චීත ඇඳගෙන එහෙම එකක් තිබුණා ඉතින් දැන් මම පුද්ගලිකව විශ්වාස කරනවා එදා ගම අද නෑ කියලා අපි අකම්පාල වෙන එකේ තේරුමක් නැහැ අපි තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ අපිට ලස්සන විඳින්න ගම්වල මිනිස්සු හැමදාම දුක් විඳින්න ඕනේ කියන එක මම පිළිගන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ඒ අතීත මතක හරි වෙනස්. එතකොට අපි ගමේ යන්නේ කෝච්චියේ මගේ අප්පච්චි පොලිස් නිලධාරියෙක් ඒක නිසා බොරැල්ලි ෆ්ලැට්ස් වල තමයි අපි හිටියේ. එතකොට රත් කහ පාට වහලක් තියෙන කළු පාට ටැක්සි තමයි බොරැල්ලේ අර බෝග හලඟ තිබුණේ. දැන් තරම් ජනාකීර්ණ නෑ තරංග. රතු පාටයි සුදු පාටයි ඉරි තියෙන මිල්ක් බාර් එකක් තිබුණා. අර පොලිසියට ඉස්සරහින්ම ගේට් දැන් තියෙන පොලිසිය ඉස්සරහම ගේට්ටුව ළඟ. මම හැමදාම අදටත් එතන යනකොට ඒක දිහා බලාගෙන යනවා. මට තාම හිත ඇතුලෙන් කිරි සුවඳ දැනෙනවා. ඒ කියන්නේ එතන ඒ කිරි බොන්න අපිට හැමදාම මොන සල්ලි නෑ. ඒක නිසා චොක්ලට් කිරි, රෝස පාට මේ ස්ට්‍රෝබෙරි කිරි සහ වැනිලා කිරි. ඊයම් මූඩියකින් තමයි වහලා තියෙන්නේ. එතනින් යනකොට පුදුම කිරි සුවඳක් තියෙනවා. ඊට චුට්ටක් එහාට ගියාම දර මඩුවක් තිබුණා. ඔය දැන් අර ශ්‍රීනා පැලසක තියෙන තැනින් ඇතුළට යන තැන දර හොණ්ඩර ගණන් ගන්නේ රුපියල් 6ද කොහෙද දර හොණ්ඩරයක්. ෆ්ලැට් එක පිටිපස්සේ තැරක් තියෙනවා දර ලිපේ උයන්න කැමති අයට උයන්නත්. මේ ඒකට අමතර කතා මං කියන්නේ. ඉතින් කෝච්චියේ යනකොට අර ටැක්සිය තමයි නැගලා යන්නේ කහ පාට මේ වහල මං කිව්වේ තියෙන්නේ ඉතින් අපිට හරි ආගන්තුකයි ඒ ගමන ටැක්සි මීටරයක් තියෙන්නේ කිටි 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 එක කඩනවා අදටත් මං ඒ සද්දේ මට හොඳට මතකයි ගිහිල්ලා රේල්වේ ස්ටේෂන් එකෙන් බැස්සහම අපි කෝච්චිය යන්නේ අම්මා සීනි සම්බෝලත් එක්ක පාන් හදාගෙන යනවා ඒක ටික අම්මා අලුත් ඇඳුමක් ඇඳලා අප්පච්චි අලුත් ඇඳුමක් ඇඳලා හැබැයි මට සමහර තැන්වල මතක තියෙනවා අප්පච්චි අලුත් ඇඳුම් ඇඳේ නෑ මං හිතනවා අදටත් තාත්තලා අම්මලාට දරුවන්ට බිරිඳට සේරට පරන් දීලා තාත්තලා අදටත් පරණ ඇඳුම් තමයි අඳින්නේ. අපි කවුරුත් අවධානය යොමු කරන්නේ නැති තැනක් ඒක. තාත්තලා අදටත් ඒගොල්ලෝගේ කාර්යකේ වාරිකේ ගවන්න සල්ලි ඉතුරු කරගෙන තමන්ට ඕන දේවල් කැප කරනවා ළමයි තීරුම් ගන්නෑ. ගින් හොඳට සාප්පුවකට ගිහින් බලන්න අදටත් සාප්පුවකට ගිහින් බලන්න තාත්තලා පැත්තකටලා බලන් ඉන්නවා. ළමයි දුවකට ඇවිද තෝරනවා. මේක හොඳද තාත්තේ කියලා හුවම අත දන්නවා ඒකට ගන්න අමාරු එක ගත්තොත් අමාරු හැබැයි කවදාවත් එපා කියන්නේ නැති මට හිතෙනවා අපේ අප්පච්චිත් එහෙම වෙන්න ඇති. අප්පච්චිත් එහෙම නෙවෙයි අද අප්පච්චි නැහැ. ඉතින් ගමට ගියාම ඒ කාලේට ගොයන් කපලා. මං කිව්වේ අර මට පතකයි නුවරට යනකොට ඔය දැන් නම් ඉතින් හයිවේ එහෙම දාලා ටිකක් වෙනස්ලා නමුත් ඔය රාගම හරිය පහු වෙනකොට දෙපැත්තම ලොකු වෙල්ල ආයවා. අපි යන්නේ උදේ කෝච්චියේ. උදේ කෝච්චියේ යනකොට මේ ඉර තීරු රත්තරන් පාරට කෙඳි වැටිලා අපේ අම්මගේ මාලේ අපේ පුංචි කරාබෝල චූටි කරාබෝල වැදිලා ඒක ලස්සන ලපා අඳිනවා කෝච්චියේ මේ සීට් වල මම ඒකට ආසයි තරංගා ඒකට මට හරි ආසයි සහ ඒ සීනි සම්බෝල සුවඳට මම හරි ආසයි හිත කාලේ ගොඩක් දේවල් වෙනස් කරනවා දැන් අම්මට කිසි දෙයක් මතක නැහැ අම්මට අපිව අඳුර ගන්න බෑ අද උදේත් නංගි මට වීඩියෝ එකක් එවලා තියෙනවා අම්මා උදේ අඬනවා මගේ පුතා මැරිලා. එහෙම වෙලා නැහැ. අම්මට දැන් එක දේවල් පේනවා. ඩිමෙන්ෂියා කියන මානසික රෝගෙන් පෙළෙනවා. ඉතින් මම කොළඹදී ඒ විදිය රෝගීන් එක්ක කතා කරනවා. ඒගොල්ලෝ වෛද්‍ය සායන වලට යොමු කරනවා. ඒගොල්ලෝ සුවපත් කරනවා. මනෝපදේශිකාවක් විදියට. හැබැයි අම්මගේ මානසික තත්ත්වය දැන් නරකම තැනට ගිහලා ඩිමෙන්ෂියා හොඳ කරන්න බෑ. ඉතින් හැබැයි අපි අතීතෙත් එක්ක වර්තමානයේ ගත්තහම මම සතුටු වෙන තරක් තියෙනවා මම ඕනම දෙයකින් සතුටු වෙන කෙනෙක්. දුක හිතෙන්න හේතු 98ක් තිබ්බත් සතුටු වෙන්න හේතු දෙකක් තියෙනවනම් මම ඒ දෙකෙන් සතුටු වෙනවා. ඉතින් මං හිතනවා මට මේ අතීත කාලයක් තිබ්බනේ. මතක් කර සතුටු වෙන්න අතීත කාලයක් තිබ්බනේ කියලා එහෙම හිතනවා. ගමේ යනකොට ඉතින් අපි යන්න ඕනේ බඹරැල්ල බස් එකේ. ගොඩක් කරාට අපි එතනිනුත් කාර් එකක් ගන්නවා. වංගු යන්න ඕනේ කොස්ගම හුලුකඟ පාගෙන යන්න ඕනේ. ඒ යනකොට නැත්තම්මලට පේනවා අපි 18 වංගුවෙන් එනකොට අපි බස් එකේ යනවා නම් බස් එක පේනවා. කෝච්චිය යනවා නම් කෝච්චිය පේනවා. මේ කෝච්චියේ මේ කාර් එකේ යනවා නම් කාර් එක පේනවා. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම පාරට එනවා. අපිත් ඉතින් ඔක්කොම ඒගොල්ලෝ ඒ කාලේ අත්තම්මල අපිව දැක්කහම සතුටටත් අඬනවා. ඒ කියන්නේ අපි ගෙදර ගියාම එතකොටත් අඬනවා. අපිට ගොඩක් දේවල් ඈසි කරලා තියෙනවා. අප්පච්චිගේ නංගිලා දෙන්න මල්ලි ඒගොල්ලෝ හිටියා. ඉතින් ඒ අපි ඒගොල්ලෝ එක්ක එකතු වෙලා ගොඩක් කතා කර කර සෙල්ලම් කර කර ඉනවා පංචා දානවා එතකොට ගෝයන් කපපු වෙලේ අපි රූම් පෙත්තෙක් බඳ ගන්න අර මෙහෙම කැරකෙන පුවක් කොටයක් තියලා කැරකෙන එකක් කරකටගේ නම මට මතක නෑ තරංග ඔන්චිලාවක් බඳලා තියෙන ලොකු ඈතට යන ඔන්චිලාවක් ඉතින් අපි ඔක්කොම ගඟේ නාන්න යනවා හුළු ගඟ එතකොට දලුක්කොය ඒ ඔක්කොම එහෙ තියෙන්නේ ලස්සන නිල් පාට වතුර ඉතින් එහෙම ලස්සන කාලයක් තිබෙතර ගෝයන් කපලා ගේ ඇතුලේ වීසු හොඳයි. එතකොට අලුත් නැවුම් කිරිසු හොඳයි. එළ දෙන්නුගේ. එතකොට අර අඹ මේ සමහර ගෙඩි හරියට පැහිලා නැහැ. මේක කරපුවාය මෙතන අහගෙන ඉන්නවද කියන්න මන් දන්නේ නැහැ. මෙහෙම උඩින් කැප්පුවාම අර කිරි ඇටේ අයින් කරන්න පුළුවන්. උලක් හදා ගන්නවා අපි ඒකේ. ඒ උලෙන් අර කිරි ඇටේ අයින් කරමින් හලුවාම හැලෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒකට මිරිස්, ලුණු, ගම්මිරිස් ඔක්කොම දාලා කොටනවා. අංගෙඩියක කොටනවා වගේ කොටනවා. ඉතින් ඒක පැය දෙක තුන කොටන අය තියෙනවා. එහෙම කරලා අපි ඒක කනවා දවසේ පුරාම පුදුම ලස්සන කාලයක් තිබ්බා. මම අකමැති කියලා හිතුණු දේ තමයි මගේ අප්පච්චිගේ නංගිගේ පුතාලා එහෙම කියන්නේ මගේ පළවෙනි නෑ මස්සිනාලා නෑනලා ඒගොල්ලෝට පුළුවන් මේ මාත් දෙකට මාළු ගන්න. මං නම් ඒක සුට්ටක් බයයි කැමති නෑ. එතකොට බත් කූරන් එක අර පාවෙන ගඟේ පාවෙන බත් කූරෝ ඒ වගේ ලස්සන කාලයක් තිබ්බා. මං කල්පනා කළේ ඔය ඔබතුමියගේ ඔය ලස්සන කතාව ඇත්තට මේක සුන්දරයි කියන්නේද රසවත් කියන්නේද සුවඳයි කියන්නේද මිහිරි කියන්නේද නෑ ඒ වචන ඔක්කොගෙම එකමුතුවක් සහ ඇත්තටම මේක හරිම නිර්මාණශීලීව කියාගෙන යනවා අර ගලාගෙන යන ගඟක් වගේ මම ආසේ ගඟ වාං දානවට මැදින් නවත්තන්න හිතෙන්නේ නැති ගානයි ඒ ඔබ ලද්දරියකව සිටි අවදිය ඉන්පසු ඔබ යුවතියකව තරුණ මවකව තවත් යුගයක අවුරුද්ද වින්ද. එවකට හෙටයි අවුරුද්ද කියලා දැනෙද්දි කොහොමද? යෝතිය කිව හිටපු අවුරුද්ද ගැන මට කතා කරන්න ආසයි. ඒ වෙනකොට අපි අම්මලා මහලා දෙන ඇඳුම් මොස්තර වලට කැමති වුණේ නැහැ තරංග. හැබැයි බෝරිච්චියක් දාපු රවුම් ඉන රැලි දාපු ගවුම් අපි ගොඩාක් කල් ඇඳි මම විශ්වවිද්‍යාලයේ ඇඳෙත් එහෙමයි. රුණු විශ්වවිද්‍යාලයේ මගේ පළවෙනි වසරේයට මාව මතක නම් අදටත් ඒගොල්ලෝ කියනවා බාච්චු ඇඳුම් ඇඳගෙන බාච්චු කියන්නේ දිග ලස්සන සායවල්ලා නම් තනි කරලට කොණ්ඩේ ගොත්තන් තමයි මම හැමදාම විශ්වවිද්‍යාලෙ ගියේ හැමදාම මම එක විදියකට තමයි ඇඳේ. ඉතින් යෝතියක වෙන්න කාලේ මේකේ පොඩි වෙනස්කමක් වෙනවා. මම දවාලේ ඉපදිලා තියෙන්නේ. දවාලේ ඉපදිච්ච කෙනෙක් කෑම හදනකොට තෙල් තාච්චියට තෙල් දැම්මහම නැගතර තෙල් තාච්චිය ලිපේ තියන්නේ. ඒකට සීට්ටුවක් කවුරුත් කියන්නේ කවුරු ගමේ ඉන්න වැදගත් කෙනෙක් කියන නැගතක් තමයි හැමෝම මුළු ගමම එකම නැගතකට තියන්නේ. තෙල් තාච්චිය මෙහෙම හතර පැත්තට මේ මෙන්න මෙහෙම මේ හැඳි මිටවල් දෙකක් තියෙනවා. හ්ම්. එතකොට කොටු හතරක් හැදෙනවනේ. ඒ කොටු හතරට පළවෙනි කොටුවට දානවා තෙල්. දවල් ඉපදිච්ච කෙනෙක්ලු මේක දාන්න ඕනේ. ඒකේ කියන්න ඕනේ එතකොට මම අම්මත් නාලා මමත් කැවුනුත් හදලා අම්මත් නාලා මමත් නාලා අලියෙකුත් නාවන්න තෙල් ඉතුරු වෙන්න ඕනේ කියලා තමයි තෙල් දාන්නේ. ඉතින් අද කාලේට ඒක හරියට වටිනවා තෙල් ගණන්නේ. ඒ කාලේ නම් තෙල් ගෙදර හිඳින්නේ මට මතක විදියට ගෙදර හිඳින්නේ. එහෙ සෙක්කු එහෙම තිබෙන්නේ නැහැ නුවරනේ. ඒවා ගාල මාතර පැත්තනේ. ඉතින් ඒතර තෙල් කහ කියලා තෙල් හිඳාම ඉතුරු වෙන දේවල් අපි කරනවා. ඒක හරි ආසයි. චුට්ටයි අපිට දෙන්නේ. හැබැයි අපි අර මම තමයි ඒකට හැමදාම වරම් ලබන්නේ. ඉතින් මට හොඳට මතකයි. යෝන් වේදී මම හැමතිස්සම ඊරිසියාකාර ඇස්වලට ලංකුණා කියලා මට හිතෙනවා නෑ යංගේ නංගිලාගේ. මොකද මටනේ අරකේ අවස්ථාව හම්බෙන්නේ තෙල් දාන්න. ඉතින් ඒ යෝන් වේදී ඊට පස්සේ චුට්ටක් විතර අර එක කාලයක් යනවා. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නම් හඳුන්වන්නේ නිලීන අවධිය කියලා. පිරිමි ළමයිව ගෑනු ළමයිව පිරිමි ළමයින්ටත් ආකර්ෂණීය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලයි කියලා අපි හිතලා අපි නිකන් නොකමැත්තක් වෙන්නනවා. හරි. මියන්නක ගායම කතා කරන්න එපා එහෙම කියලා. අනිත් අපේ පවුල් වල අර එක එක්කෙනාව නිකන් جوړු කරනවා පොඩි කාලේ. ආහාරයා ඔයා දිහා බැලුවා නෑ නම් එයා දිහා බැලුවාට තමයි නෑ නම් හම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපේ නම කියලා කතා කරන කෙනත් එක්ක අපි කතා කරන්නේ නැහැ. ලැජ්ජයි. කතා කරන්න. ඉතින් ඒ යෝන් කාලෙදී ටිකක් අර වගකීමක් කියන එක දැනුනේ නැති වුණාට ඒක හරි අසංක්‍රාන්ති කාලයක්. ඒ කියන්නේ ළමයෙකුට අයිතිත් නැහැ, වැඩිහිටියෙකුට අයිතිත් නැහැ. වැඩිහිටි ගොඩට ගියාම ඒගොල්ලෝ එළවනවා ඔයා ළමයෙක්නේ මෙතන ඉන්න පයන්න කියනවා. ළමයිගේ ගොඩට ගියාම එළවනවා ඔයා මොකටද මෙතන ඉන්නවා ලොකු කෙනෙක් නේ ඔයා එතනට යන්න. හරි හුදෙකලා ගතියක්, තානි ගතියක් තිබුණා. සහ ඉතින් ඒ කාලේ මම මගේම රූපේ ගැන උනන්දු වෙන කාලේනේ කොණ්ඩේ ගොතනවා මට ගොඩක් දිග කොණ්ඩයක් තිබුණා ඇත්තටම මතක හිටින දිග කොණ්ඩයක් තිබුණා ඒක නිසා ඒක ගොතනවා ඒක රැඩි කරනවා මං දැන් හිතනවා මං ඒක ගැන අහංකාර වෙලා හිටියා කියලා ඒ කාලේ කොණ්ඩේ දැන් නම් හිතනවා ඒක බොරු වැඩක් කියලා බැටි ඒ කාලේ එහෙම හිතුන්නේ ඒ යුවතියක කාලේ ඊට පස්සේ විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා විවාහ වෙනකොට තරුණ බිරිඳක් විදියට පළවෙනි අවුරුද්දේ මම ගැබ්බරයි ලොකු පුතාට. එතකොට ඒ අවුරුද්දේ අපි පළවෙනි මං මුළු අවුරුදු කාලෙම මම තීරණයක් අරගෙන තිබුණා මං මගේ මහත්තයාට මේ අක්කල නංගිලා නැහැ. ඒක නිසා එයාලගේ ගෙදර තමයි අවුරුද්ද සමරන්නේ. තාම හොඳ අම්මයි තාත්තයි දැන් දෙන්නම ජීවිතුන් අතර නැහැ. ඒ කියන්නේ මගේ සැමියාගේ අම්මයි තාත්තයි ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් විදියට ඉඳලා විශ්‍රාම ගත්තේ. ඉතින් ඒ ගෙදර තමයි අවුරුදු සමරන්නේ. ඒත් හරි වෙනස් ඉතින් කිස් ගෑනු ළමයි නෑ ඒ ගෙදර. එතකොට හැමදේම අලුත්. මමත් ලොකුවට වැඩ දැනගෙන හිටියේ නෑ. හැබැයි මං හරි ගෞරවයෙන් කියන්න ඕනේ යාගේ අම්මා තමයි මට උයන්න පිහන්න ගොඩක් දේවල් ඉගියන්නේ. කිසිම දවසක බැනලා සැර කරලා නෑ. දුව මේක කරන්න. ඉතින් මං ඒක කරනවා. ඒ කාලේ ටෙලිෆෝන් උත් නෑ. ඔය YouTube අරන් මේවා නෑ බලාගෙන උයන්න. මට මේ මානුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ අර හොඳම ප්‍රතිඵල ගත්ත ශිෂ්‍යාව නිසා කුකරි බුක් එකක් හම්බෙලා තිබුණා. ඒකෙන් බල තමයි මම ගොඩක් කලාවට ඉව්වේ ඉතින්. දැන් නම් මට හොඳට යන්න පුළුවන්. ඉතින් අවුරුදු දැන් 32කට කලින් යෝන් බිරියක් විදියට ඊට පස්සේ දරුවෝ එක්ක ඊට පස්සේ අපි අපේ ගෙදර නිල නිවාසයේ අවුරුදු සමරන්න පුරුදු වුණා. දැන් මේ සැරේ නම් මම හිතනවා මේ අම්මා ගොඩක් වයසයි. ඉතින් ඒක නිසා මට සමහර වෙලාවට හිතනවා මේ අපි අම්මත් එක්ක ඉන්න ඕනි කියලා මේ අවුරුද්දේ. ඒක නිසා මං හිතුවා අම්මා ළඟට යන්න ඕනි කියලා. ඉතින් කාලෙන් කාලෙට වෙන වෙනස්කම් එහෙම බලා හිටියා. නමුත් මං හරියටම චාරිත්‍ර වෙලාවට කරන කෙනෙක් ඒක කරා. ඒක මං හිතුවා ඒක මම විශ්වාස කරන්නේ මං ඇත්තටම මාව විශ්වාස කරන්නේ මං ඒ උනාට හිතුවා මේ සිරිත් දරුවන්ට උගන්වන්න ඕනේ කියන්න ඕනේ කියලා. දැන් ඊයේ මගේ පුංචි පුතා ලංකාවේ නෑ. ඒත් ඊයේ ලොකු පුතා අලුත් අවුරුද්දේ සෑගි ගෙනල්ලා මට දීලා වඳිනකොට මට ඒකේ වටිනාකම නෙමෙයි. ඒකේ ලස්සන නෙමෙයි. හැබැයි ඒකේ හරි ආඩම්බරකමක් තියෙනවා. මගේ පුතා මට අරන් දුන්න දේ කියලා ඒක කියන්න තේරෙන්නේ නෑ ඉතින්. ඒ වගේ දේවල් වලට මම සතුටුයි. මං හිතනවා අපේ අම්මලාත් එහෙම සතුටු වෙන්න ඇති. හැබැයි දැන් මං කරන මේ කිසිම දෙයක් තීරු ගන්න පුළුවන් සංසුන් මනසක් අම්මට නෑ. මා කල්පනා කළේ 1000කගේ හිත හදන්නේ Taman තනියම කොයි තරම් රිදුම් පිරිමැදගෙනද කියලා. තරංග මං හරියට කඩන් වැටෙන තරුවක් වගේ කියලා මම්මා මට කියා ගන්නවා. ඒකට හේතුව තරුවක් කඩන් වැටෙද්දී අනිත් අයට එළිය දෙනවා. සමහර වෙලාවට මගේ සායනීයට ඇවිල්ලා Tamanගේ දුක කියනකොට ඒ විදිහම අම්මගේ අසනීප නිසා ඒ විදිහම රිදුබකින් පීඩා විඳ මං ඒගොල්ලෝගේ දේට උදව් කරනවා සහ ඒගොල්ලෝම නිවැරදි මාවතට යොමු කරනවා. දැන් මට ඒක හොඳට සමපාත කරගන්න පුළුවන්. මම පුරුදු කරගෙන තියෙනවා මගේ හිත එහෙම කරන්න. ආදරවන්ත හිතක් තියෙනකොට එහෙම තමයි. දැන් මට හිතෙනවා අලුත් අවුරුදු කතා මේ සියල්ල අතරේ වුණත් ඔබතුමීගේ හඬින් නිතර ඩිමෙන්ෂියා කියන වචනේ කියවුණා. يعني අපි බොහෝ විට මානසික රෝග කියන ඒවා හංගගෙන ඉන්න හරියට උත්සාහ කරනවා. හංග ගන්නවා. ඒක දැන් තුවාලයක් නම් පේනවා. හැබැයි හිත තුවාල නම් පේන්නේ නැති හින්දා ලස්සනට හංග ගන්නවා. අඬන්නේ තොරින්. හැමදේම ගැන කතා කරන්න බැරි වුණත් මේ පැය ඇතුළත මොකද ඔබේ ওই ලස්සන ජීවිතය අහන්න ආසයි. අවුරුදු 7ට සමරන්න ඕනේ ඔබ වැනි සතුටු ආදරවන්ත හිත ඇත්තියක් එක්ක. ඒත් මට ඩිමෙන්ෂියා ගැන ටිකක් විස්තර කරලා දෙන්න. මොලේ සෛලමිය යෑම නිසා ඇතිවන අමතක වීමත් එක්ක වයසට යනකොට සියල්ල අමතක වෙන රෝග ලක්ෂණයක්. ඇත්තටම ඒක ගොඩක් කලාවට කාන්තාවන්ට හැදෙනවා වැඩි සහ මතකය ගොඩක් මෑත කාලීන මතකය යාට නැහැ. අතීතයේ ඊට දුර මතක තියන අය ඉන්නවා. ඩිමෙන්ෂියා ගොඩක් හොඳ කරන්න අමාරුයි පාලනය කර ගන්න පුළුවන්. ඒත් මනස ගොඩක් වෙලාට මේ ඔළුව මොලේ මලකට කණ්ඩ දෙන්න එපා තරඟ. පොත් කියවන්න ඕනේ. අපි කරන ලොකු වැරද්දක් තමයි අම්මලා වයසට ගියාම ඒගොල්ලෝ එක කතා කරන්නේ නැහැ. තාත්තලා වයසට ගියාම ඒගොල්ලෝ එක කතා කරන්නේ නැහැ. ඒක ඒගොල්ලෝ හුදෙකලාව කොහේ හරි තැනක තමන් තනියෙන් ඉන්නකොට ඒගොල්ලන්ට කතා කරන්න කෙනෙක් නැහැ. ඒක නිසා ඒගොල්ලොත් එක කතා කරන්න ඕනේ. ඔයා කියපු හරිය ලස්සන වචනයකට මම ඔයාට ඒකට ගරු කරනවා. මානසික රෝගීන්ට රිද්දන්න හොඳ නැහැ. මානසික රෝගීන් කුම් කරන්න හොඳ නැහැ. මානසික රෝගීන්ට වෙනස්කම් කරන්න හොඳ නැහැ. ඇඟ වගේම මනසත් තුවාල වෙනවා. එතකොට ඒකට අපි උදව් කරන්න ඕනේ. යාව ගොඩට ගන්න. ඉතින් discrimination and stigma කියලා අපි කියන්නේ වෙනස් කොට සැලකන නිසා තමයි මානසික රෝග හංගන්නේ. අපේ රටේ පුදුම අවාසනාවක් කියන්නේ ඔය දෙහි කපනේවා, යන්තර බඳිනේවා, ඒවට තමයි වැඩි විශ්වාසයක් තියෙන්නේ. නමුත් පුංචි බෙහෙත් පෙත්තකින් වෛද්‍යවරයෙක්ට යොමු කරාම පුංචි බෙහෙත් පෙත්තකින් මේක හොඳ කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ටික කාලයක් බෙහෙත් ගන්න වෙනවා. නමුත් ඒක හංගන්න ඕන දෙයක් නෙවෙයි. ඇත්තටම හංගන්න ඕන දෙයක් නෙවෙයි. සමහර වෙලාවට ඔයා වගේ තරුණ ලස්සන භාර්යාවෝ, සමහරලාට තරුණ මහත්තුරු, සමහර වෙලාවට වයස 60 65 අය ඇවිල්ලා කියන කතන්දර ඇහුවාම ඒගොල්ලන්ට ජීවිතේ වැරදිච්ච තැනක් තියෙනවා. ඒක නිසා ඒගොල්ලෝ මානසික රෝග වලින් පීඩා විඳිනවා. ඒකට හරි පැත්තක් පෙන්වුවාම ඒ ප්‍රශ්නේ විසඳ ගන්න උදව් කරාම අපිට ඒගොල්ලෝම හොඳ කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට. දැන් තරුණ ළමයි මේ දවස්වල ඉන්නේ ගොඩක් විභාගාත තියෙන නිසා ඒකත් පවුලේ අයගේ උදව් ඕනේ ඇත්තටම. දැන් මෑත කාලිනව මට මුණ ගැහුණු ගොඩක් අය අතරේ මට මතක හිටින කෙනා තමයි වෛද්‍ය ශිෂ්‍යයෙක්. එයා ඉතා ඉහළ ලකුණු ගන්නවා දිස්ත්‍රික්කේ. මම දිස්ත්‍රික්කේ නොකිය ඉන්න. එතකොට එයා වෛද්‍ය විද්‍යාලයට යන්න බෑ කියලා තමයි ඇදගෙන එන්නේ අම්මයි තාත්තයි. තාත්තා කොන්දොස්තර මහත්තයෙක්. තාත්තටත් ලකුණු 10යිද කොහෙද වැඩ වෙලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයට යන. 10 නෙමෙයි 4යි. ඉතින් තාත්තා කොන්දොස්තර වෘත්තිය තෝරගන්න පවුලේ දුප්පත්කම හින්දා. ඒ කියන්නේ ඥාන වලින් මේ දරුවා දක්ෂයි. එයා කියන්නේ මට විශ්වවිද්‍යාලයට යන්න බෑ. මට වෛද්‍යවරයෙක් වෙන්න බෑ. මට එතන ගිහිල්ලා ඉංග්‍රීසි කතා කරන එක මෙව වෙන්න බෑ. මට බයයි. හැබැයි මං කැමති රසාවක් තියෙනවා. මම මොකද? දවසට 3000ක් හම්බ වෙනවා. දැන් එයා කියන්නේ රස. මම මොකද? මං හරිම යාළුවෙක් ළමයිත් එක්ක කතා කරනකොට. එතකොට එයා කියනවා මේ Google Face එකේ සාරවිට විකුණන කෙනාගෙන් මං ඇහුවා දවසට 3000ක් ලාභ තියෙනවලු. බලන්න එයාගේ හිතන විදිය. ඉතින් ඒකට අපි කියන්නේ irrational thinking, අතාර්කික සිතුවිලි. දැන් යා වෛද්‍ය විද්‍යාලය ඉගෙන ගන්නවා. මේ මම බලන්නත් වෙනවා. ඉතින් කොච්චර යාට තියෙන අවස්ථාවද මම ගන්න. යාට අලුතින්ම මට කියලා දෙන්න උනා ඔයාට ගමට සේවය කරන්න පුළුවන්, රටට සේවය කරන්න පුළුවන්. දුප්පත් ළමයි 10 දෙනෙකුට ඔයාට උගන්වන්න පුළුවන්. එක අවුරුද්දට එක ළමෙක් ගානේ අරගෙන එහෙම කරන්න පුතා. අපි එහෙම කරමු කියලා බැරිම තැන මං යාට කිව්වා මං හරි ආසාවෙන් ඉන්නවා ඔයා වෛද්‍යවරයෙක් වෙලා පළමු පඩිය ගන්න දවසට මම ඔයා බලන්න එනවා. අපි පන්සලකට යා. අපි ගිහිල්ලා අපි කැමති දෙයක් කරමු. මම ගෝල් ෆේස් එකට වත් එක්ක යන්න දෙන්න. ඒ බලාපොරොත්තුවත් එක්ක දැන් එයා මාත් එක්ක යනවා ඉතින් ඉස්සරහට. මනෝ උපදේශිකා අමා දිසානායක. දිගනමක් තියෙනවා. ඒ ගැන කතාවට එන්න කලින් මට ඔබතුමීම සම්බන්ධ කරගන්න මේ වෙලාවේ හිතට සිතවිල්ල කෙනෙක්ට අපි දුරකථන අංකය මතක් කරමු. ඕ 072 650 6930 072 702 511 511 එතනට කතා කරාම ඒගොල්ලෝ එතන ඉන්න මගේ කාර්ය මණ්ඩලය උදව් කරයි මාව සම්බන්ධ කරන්න. මම තමයි ඊට පස්සේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. නැවත වතාවක් කියමු. 072 650 6930. ඒක තියෙන්නේ නාවල බෙස්ට් මෙඩිකියා. අනිත් එක කොළඹ 7 හෙල්දි ලයිෆ් ක්ලිනික් එක 072 2 3 511 511. ඒක ඇත්තටම හිත නිවෙන අලුත් අවුරුද්දෙන් පස්සෙත් අලුත් ජීවිතයක් පටන් ගන්න හිතෙන ඔබ වෙනුවෙන් කළ ආදරණීය සත්කාරයක් සුන්දර අසන්නනි හිතවතුනි. ඔබතුමියගේ කතාවේ හරි ලස්සන වචනයක් තිබුණා. කොන්දොස්තර මහත්තෙක් කියලා. අලුත් අවුරුද්ද අපි ආදරය, එකමුතුකම, සමානාත්මතාවය මේ දේවල් ගැනයි කතා කරන්නේ. හැබැයි ඇත්තටම අපි ඇතුලේ ඒක තව ටිකක් වගා තිගා කරගත්තා නම් හොඳයි කියලා හිතන තත්ත්ව අපි දකිනවා. කියන්නේ ඒ කොන්දොස්තර මහත්තයා කියන වචනේ ඇතුලේ තියෙන ගෞරවය කොයිතරම්ද කියන්නේ? මං උදේට වැඩට එනකොට මං දැන් කොළඹ ඉන්නේ, අපාර්ට්මන්ට් වල අපි ඉන්නේ. එළියට එනකොට තමයි කුණු ගෙනියන්න එන ඒ නගර සභා සේවකයෝ වැඩට එන්නේ. ඒගොල්ලෝ පළවෙනි දවසේ මම දකිනවා හැමදාම මම කාර් එක ඩිවර්ස් කරලා ඉස්සරහට ගන්නකොට රජ් එකේ ඒගොල්ලෝ අයින් වෙනවා. මම එක දවසක් නවත්තලා වෙයි අයින් වෙන්නේ කියලා. ඊට පස්සේ අපි කුණු ගෙනියන අයනේ අපි වැඩට යනකොට ඉස්සරහට එන්න හොඳ නැහැ. ඔබට අදත් ඕනනම් ගින් ඒගොල්ලෝගෙන් අහන්න පුළුවන් මම බොරු නෙවෙයි කියන්නේ. මම ගොනේ. ඕගොල්ලෝ රස්සාවක් කරන කට්ටිය. ඕගොල්ලෝ අදින්නේ කුණුද මොනවද කියන එක මල්ද කියන එක මට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ වැඩ කරනවා. ඒ ඔයගොල්ලෝ කුණු ගෙනිච්ච නැත්තම් මට අද ලස්සනට වැඩට යන්න බෑනේ. ඒකින්ද මං එනකොට මීට පස්සේ හැංගෙන්න එපා කියලා. ඉතින් අදටත් පේලියක්ම ඉන්නවා මට උදේට සෙලූට් කරන හමුදාවක් ඉන්නවා. ඕකිට් පෙදෙස රාජගිරිය ඉන්නේ. ඉතින් ඒක ඕන කෙනෙක් දකින්න දෙයක්. මං එහෙම තමයි කතා කරන්නේ. දැන් මෙතනට මම ඔබේ ආයතනෙට එනකොටත් කෝප ගැන්වුණු ත්‍රිරෝද රතරිය දුරු මහත්තේ මට බැනගෙන යනවා මම දැක්කා. ඉතින් මට ඉස්සරහට යන්න බෑ. මොකද වයසක කුදු ගැහුණු කෙනෙක් බයිසිකලයක් තල්ලු කරගෙන බර මොනවා හරි අරගෙන යනවා. මං එයාට ඉඩ දෙන්න ඕනේ. මම ඉන්නේ කාර් එකක් ඇතුලේ AC එක දාගෙන. අරයා ගිනි අවුවේ. මොනවා හරි ලොකු දෙයක් පුරවගෙන. ඉතින් මිනිස්සුන්ට කොන්දේසි නැතුව ආදරය කරන්න ඕනේ තරංගා. එතකොට ඒක තමයි විශ්වාපහුව අපිට දෙන්නේ. එහෙම නැතුව අපි මම හිතන්නේ කියන දේ කරන දේ කියන කෙනෙක්ම වෙන්න ඕනේ. ඒක හරි නම්‍යශීලී වෙන්නත් ඕනේ. ඔබේ වැඩ ඔබේ කාර්යයත් ඊටම වැදගත්. මගේ කාර්යයත් ඊටම වැදගත්. මම හැමතිස්සෙම විශ්වාස කරනවා අපි ගිහින් නතර වෙන්න ඕනේ කන්දක. කන්දක නතර වෙන්න ලේසි නෑ. අපි දක්ෂකම අපිව කන්දකට අරගෙන ගිහිල්ලා එතන අපිව නතර කරાવી. හැබැයි අපේ චර්යාව තමයි තීරණය කරන්නේ කොච්චර කාල අපි කන්ද උඩ තියන් ඉන්නවද නැද්ද කියලා. ඒක නිසා කන්දේ නතර වෙන්න නම් චර්යාව හොඳ වෙන්න ඕනේ. කන්දේ නතර වෙන්න නම් චර්යාව හොඳ වෙන්න ඕනේ. ඔබ වගේ තරුණ මාධ්‍යවේදිනියන්ට මම දෙන අවවාදයත් ඒකම තමයි. ඉතාම ආදරවන්තයි. ඇත්තටම දැන් ආපහු මට හිතෙන ඔබේ කොණ්ඩේ ගැන කතා කරන්න. මොකද ඔබ ඒ කොණ්ඩේ ගැන ලස්සන සියුම් අහංකාරකමක් තිබුණා ඔබට නොතේරෙන යුවතියකව සිටි අවදී තාමත් ඒ කේශ කලාපයේ ශේෂ වුණු ලස්සන ඉතිරි වෙලා තියෙනවා. මම ඇත්තටම කොරෝනා කාලේ කොණ්ඩේ කැපුවා. ඒ කැපගෙන මේ ඉන්න හරියට හේතුව ඒ කාලේ මේ මගේ වයසත් එක්ක කොණ්ඩේ සුදු වෙන්න පටන් ගන්නවානේ. ඉතින් මුලදී මං හිතුවා ඔය ස්වභාව දාමට ඉඩ දීලා ඉන්නවා කියලා. හැබැයි මට තේරුණා ඒක මගේ මූණත් එක්ක ගැලපෙන්නේ නැති ගතිය. ඒත්කොට ඩයි නෑ කොරෝනා කාලේ. ඉතින් ඒක නිසා ඇත්තටම එක කරන්න ලොකු වියදමක් යනවා. ඒක නිසා ධනිස ළඟට දිග කොණ්ඩයක් ඩයි කරන්න බෑ 10000කට මෙහායි. ඉතින් මට එච්චර ඒකට වැය කරන්න ඕනේ නෑ කියලා හිතුව. අත්‍යවශ්‍යම පුරුදු වෙන්නත් එක්ක කොණ්ඩේ කපලා දැම්මා ඉතින්. ඇත්තටම හොඳ මාත්‍රකාවක් අතහැරීම කියන එක. අපි අලුත් අවුරුද්දේ බලාපොරොත්තු ගොඩාක් එක්ක ජීවිතේ එලිපත්තෙන් ආයි අඩිය තියනකොටම අතහැරීම ගැන කියනවා කියලා හිතන්නත් එපා. ඒත් ජීවිතේ කවදා හරි අපි බොහෝ දේවල් අතහරිමින් යා යුතුයි. අපිට අතහැරෙන දිනයකුත් එනවානේ. සරල වෙනවා කියන එක සහ අතහරිනවා කියන එක ඇත්තටම කියන තරම් ලේසි නෑ. මම ගොඩාක් දකිනවා මගේ ළඟට එන සේවාදායකයන්ට ප්‍රශ්න ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ අතහැරීම පුරුදු නැති හින්දා. මම ආදරය කරන කෙනාට එයා ආදරය කරන දේවල් වලටත් මම ආදරය කරන්න පුරුදු වෙනවා. අපි ආදරය කරන්නේ එහෙම නෙමෙයි. ලංකාවේ තියෙන මෙටීරියල් ලව් කියන එක. ඒ කියන්නේ මේ බඩු භාණ්ඩ වලට තමයි ආදරය කරන්නේ. මම ආදරය කරන කෙනා කැමති වෙන විදිහකට නම් මට පුළුවන් වෙන්න ඕනේ කැපකිරීම කරන්න. එයා කැමති මං අකමැති ඒවා තියනවා වගේම මම කැමති එයා අකමැති දේවලුත් තියනවා කියලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. අපි එහෙම හිතන්නේ. විශේෂයෙන් දෙමව්පියෝ දරුවන්ව අතාරින්න කැමති නෑ. මම දන්නවා ගෑණියෙකුට අමාරුයි අනිත් ඔක්කොම අතාරින්න පුළුවන්. හැබැයි දරුවා අමතක කරන්න බෑ. ඒත් විවාහ ජීවිතයට බැඳුණු දරුවන්ගේ ජීවිතවල හැඩරුව හැඩතල වෙනස් කරන්න යන එකෙන් ඒ දරුවෝ ලොකු මානසික පීඩනයකට පත් වෙනවා. මම තරුණ භාර්යාවන් දහස් ගණනකට කතා කරන කෙනෙක්. ඒතර ඒගොල්ලොන්ගේ දුක ඇහුවාම මට සමහරවිට හරිම දුකයි. ඒගොල්ලොන්ගේ ජීවිත ගොඩක් කඩන් වැටිලා තියෙන්නේ දෙමෝපියන්ගේ ආදරය නිසා නෙවෙයි, අනවශ්‍ය මැදිහත් වීම නිසා. ආදරය කියන්නේ මැදිහත් වීමට නෙවෙයි. ඕගොල්ලොන්ගේ ජීවිත ගලාගෙන යන විදියට ගලාගෙන යන්න දෙන්න ඕනේ. වැරදි තැනක් තිබ්බොත් නිවැරදි කරන්න අපිට අයිතියක් තියෙනවා. අපි හිතමු ඔයා පිරමීඩ් ජාවාරමක සල්ලි දාන්න හදන. මම දැනගන්නවා ඒක. ඔයා මගේ ඩොටරින්, ඔයා මගේ ලේලි කියලා අපි හිතමු. ඉතුරු මට කියන්න අයිතියක් තියෙනවා පුතේ ඔක පරිස්සමෙන්. හැමතැනම කියනවා මේක කරන්න එපා කියලා. ඒක නිසා මේක කරොත් ඔයාට මෙහෙම දේවල් වෙන්න පුළුවන්. එහෙම කියනවා මිසක් අපි ආවේගශීලව දාන්න එපා ඔක මේක මගේ පුතාගේ සල්ලි. ඔයා කොහොමද දාන්නේ කියනට වැඩිය අරම කිව්වොත් හොඳයි කියලා හිතෙනවා. දරුවෝ හදනකොට අපේ කාලේ දරුවෝ වගේ නෙවෙයි කියලා දරුවන්ට එහෙම කියන එක හරියන්නේ අලුත් තාලේ වෙනස්නේ. ඉතින් අලුත් තාලෙට දරුවෝ හදන විදිය බලාගෙන ඉන්න ඒ අම්මට ඒ දරුවෝ හදන්න දෙනු. දැන් ඊයේත් මම බරපතල විෂාදයේ රෝගයට කුදුරු වුණු ගැහැණු ළමෙක් මට ටිකක් විතර ඔයාගේ මූණ වයස ඒ වගේ ඇති කියලා හිතනවා. දරුවන්ට බනිනවා කුණුහරපෙන් බනිනවා සැමියාට බනිනවා ගහනවා හැබැයි කවුරුවත් අඳුරගෙන තිබුණේ නැහැ යා බරපතල විෂාද රෝගයකින් අවුරුදු 20ක් තිස්සේ පෙළෙනවා කියලා. ඔව්. ඉතින් යාට දැන් ජීවිතේ එපා වෙච්ච තැන තමයි කවුරු හරි කෙනෙක් මගේ ළඟට යොමු කරන්නේ. ඊයේ රාත් මම යාට කතා කරා දැන් යා එක මට්ටමක ඉන්නවා. නමුත් තව දෙතුන් සැරයක් යාට කතා කරන්න ඕනේ. වෛද්‍යවරයාට දාලා වෛද්‍ය ප්‍රතිකාර පටන් ගත්තා. ඉතින් ඉස්සෙල්ලා හුම් කන් දෙන්න ඕනේ අනිත් කෙනාට. ඒක නිසා අතහරින්න යාට අතහරින්න අපි අනිත් කෙනාට කියලා දෙන්න කලින් අපිටත් පුළුවන් වෙන්නේ ඇත්තටම අපිට හිතින් අතාරින්න පුළුවන්. ද්‍රව්‍යයක් විදියට විතරනේ අපි හරි ආසයිනේ පොඩි පොඩි දේවල් වලට. මේ පොඩි පොඩි දේවල් නිසා අනිත් මිනිස්සුන්ගේ හිත රිදවන්නේ ඇයි? හැම දෙයක්ම නැති වෙනවා කියලා දුකෙන් ඉන්න ඕනේ නැහැ. ඒ වුණාට මම කියන්නේ මේ සමහර දේවල් අතහැරෙන්නෙම ඊට වඩා හොඳ දේවල් ලැබෙන්න කියලා හිතන්න පුරුදු වෙන්න කියලා. නේද? මිසන්න උතුත් හොඳයි කියලා මට හිතෙනවා. ඇත්තටම හිත නැවතිලා හිතන්න හිතන ඔබේ කතා මාලාසෙන් ආපහුමං ඔබත් එක්ක යනවා ඔබ ගැබ්බර බිරිඳකව කුළුඳුල් පුතු කුසේ තියාගෙන සමරපු අවුරුද්දට. ඒ වෙනකොට නම් මට කොණ්ඩ කැවුම් එච්චර හදන්න බෑ. හැබැයි පොතෙන් බලලා මං උත්සාහ කරා ආරච්චියක් දාලා කොණ්ඩ කැවුම් හදන්න. මොකද එතකොට විවාහ වෙලා මාස 4-5ක් වගේ කාලයක්. ඒ වුණාට මං අදටත් ඔයා විශ්වාස කරන්නේ නැහැ සමහර දේවල් අපේ හිතට කඩකා වැදින විදිය බලන්න මම අලුව පිටුව පෙරලගෙන ඉද්දි පිටුව හුලඟට ගියා. අලුව ගල් වුණා. ඉතින් එදා මට ඇතිවෙච්ච මේ කම්පනිය දුක සහ කැමැත්ත නිසා මම අදටත් අලුව හදන්න කැමති නැහැ. කන්න කැමති අලුව හදන්න කැමති නැහැ. ඒ වගේම මට හිතෙනවා ඒකේ හරි ඉවසීමක් තියෙනවා. දැන් කොකිස් හදනකොට අපිට හරි ලේසියි කියලා ඕන ගෑල්ලම්ෙන් යන කෙනෙකුට කියන කොකිසක්වත් හදාගන්න බෑ කියලා. කොකිස් හදන එක ලේසි නෑ. ඒක අපේ ජීවිතේට ගන්න පාඩමක් තියෙනවා. කොකිස් හදනකොට හරි ඉවසිල්ලෙන් ඉන්න ඕනේ. තාච්චිය තෙලුයි අච්චුවයි අතරේ අර දෙක ගෙවෙන් වෙලා ගැලවෙන තැන එනකොට. එහෙම නැතුව තාච්චියෙන් කොකිස් එක ගැලවෙන්න කලින් අපි අච්චුව හෙලෙව්වොත් මෙහෙම වෙලා කොකිස් එක ඇද වෙනවා. ඉතින් අපි අපේ ජීවිතය ඇද කරගන්නෙත් එහෙම තමයි. කලබලෙන් අපි ඉක්මනට දේවල් කරන්න යනවා. වාහන හප්ප ගන්නෙ. එතකොට සල්ලි නැති කරගන්නෙ. ගොඩක් දේවල් කරන්නේ කලබලේ හින්දා. ගොඩාක් ඇඳුමක් තෝරන්න පෑ ගාණක් ගන්න ගෑනු ළමයි. තමන් කසාද වඳින්න කෙනෙක් තෝරන්න ඉච්චර වෙලා ගන්නෑ නේ. මට මුණ ගැහෙන අය දිහා බැලුවම කියන්නේ සමහර අය එනවා වෙඩින් එකට මං ගිහින් අහුවම මහත්තයා මොකද කරන්න කියලා මම මාරින් ගන්න තනි වෙන වෙලාවක මං අස්සම් කරන්න යනවා ගොඩක් වෙඩින් වලට. ඒ කියන්නේ ඔය සෝපත් වෙච්ච අය ගිහින් ඒ ගියාම ඒගොල්ලෝ කියනවා යා කටුනායක වැඩ කරන්නේ. මම මොකද්ද කරන්නේ? මේ ළඟදිම වෙච්ච එක දන්නේ නෑ. යා ගාමන්ට් එක වැඩ මම කොහේද නෑ මන් දන්නේ. ඉතින් තමන්ගේ ජීවිතේ බාර දීලා තියෙනවා ගම දන්නෙත් නැති වැඩ කරන තැන දන්නෙත් නැති කෙනෙකුට විශ්වාස නොකරන ඇත්ත මේක තමයි. ඉතින් ඒක නිසා මං හිතනවා මේ අනිත් කෙනා ගැන ටිකක් හැඟීම් බරව එයා මොකද කරන්නේ කොහෙද ඉගෙන ගත්තේ දෙමව්පියෝ කවුද මට මෙයාත් එක්ක ජීවත් වෙන්න පුළුවන් මෙයා මගේ දරුවන්ගේ තාත්තා හරි අම්මා හරි වෙන්න සුදුසුද ඒ ටික බලන්න ඕනේ. මම මේ කියන්නේ අර යෝන් ගැබ්බර බිරිඳක් එක්ක ඒ කතාවටත් අදාළව. ඉතින් ඒ කාලේ මමත් හිතනවා දරුවා නැගිටින්නේ නිදියන්නේ අඬනවා. එතකොට ඉක්මනට මේගොල්ලෝ ලොකු වෙනවා නම් හොඳයි කියලා මං හිතපු කාලයක් තිබුණා තරංග. හැබැයි අද මම හිස්සෙච්ච කැදැල්ලක ඉන්න කෙනෙක්නේ. එතකොට දරුවෝ ඉගෙන ගන්න ගිහිල්ලා මම හිතනවා නෑ ඒගොල්ලෝ පොඩි කාලේට යනවා හොඳයි. එහෙමනම් මේ දෙන්න මගේ ඔඩොක්කුවේ තාම කාර්ය කියන්නේ. තාම ගෙදර ඇතුලේ ඔඩොක්කුවේ ඉන්නේ. ඒක නිසා මට හිතෙනවා ඒගොල්ලෝ ලොකුන් වී එතරම් නතර වුණා නම් හොඳයි. හැබැයි එහෙම වෙන්නේ නෑ මන් දන්නවා. මම හිතනවා හැම අම්මා කෙනෙක්ම එහෙම හිතනවා ඇති. මොන තරම් ජීවිතේ දේව දරාගෙන සහ හැඟීම් අතහරිමින්ද අපි hina වෙන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට මේ දිග නම බුලත්වත්ත වලව්වේ දිසානායක මුදියන්සේලාගේ වජිරා අනෝමා කුමාරි දිසානායක. කොහෙවත් නෑනේ අමා. ඔකේ අනුමා කියන කෑල්ල තමයි අමා දිසානායක උනේ. ඔක ඇත්තටම ඉස්සලම ආවේ සීනි කිරෑ වැඩසටහනෙන් 2016 එක් නිශ්ශංකමට එහෙම කතා කරාම ඒකම මේ සමාජගත වුණා. ඒ නමට මමත් ආස වුණා. අමා කියන්නේ ඉතින් අමෘතය කියන එකනේ. අනිත් පැත්තෙන් ඒක කමක් නෑ කියලා හිතුණා. ඉතින් සමහර දේවල් කියනවනේ සමහරම කිව්වේ සමහර දේවල් අහිමි වෙන්නේ සමහර දේවල් ලැබෙන්න. ඒකට මම කැමති. අපිත් කැමති. එතකොට කියන්න ඔබ ඔහුට කැමති උනේ. ඔහුට කැමති වෙන්න හේතු දෙක තුනක් තියෙනවා. පළවෙනි එකම තමයි ඔහු පොලිස් නිලධාරියෙක් වෙච්ච එක. මම මුලින්දම මමත් පොලිසිය එතකොට. ඉතින් අපි ගම්මුදාව 1991 ගම්මුදාවට ගියා මාතර කඹුරු පිටියේ. මම ඔහුගෙන් පළවෙනියටම ඉගෙන ගත්තේ පාඩමක්. එයා මම කාන්තා නිලධාරිනියන් අරන් ගියා. ඔහු විශේෂ කාර්යබලකාය කට්ටිය අරන් ඇවිල්ලා තිබ්බා. ඉතින් මම ඇන ගහන්න මිටික් තව මොනවා හරි අඩුපාඩු ඇතුව ගිහින් තිබ්බා. ඉතින් යා ස්ටීෆ් එකෙන් ඉල්ල ගන්න කිව්වම ගිහින් ඉල්ලුවාම යා තමයි ඒක බාරව ඇවිල්ලා හිටිය ස්ටෝල් එක හදාන්න. ඒතර ඔහුත් උප පොලිස් පරීක්ෂකවරේ. මමත් කාන්තා උප පොලිස් පරීක්ෂකවරයා. ඊට පස්සේ කිව්වා ඊට පස්සේ එනකොට ලිස්ට් එකක් හදලා බඩු ගේන්න දැනගන්න කියලා. ඉතින් මම හිතුවා ඒක ඇත්ත. මුළු ජීවිතේටම හොඳ පාඩමක් එයා ඒක ඉගෙනුවේ. ඉතින් වෙලාව කලමනාකරණය කරගන්න ඒවා. ඒව ගොඩක් දේවල් මම එයාගෙන් ඉගෙන ගත්තා. මම ඉතින් හිතනවා සමස්තයක් විදියට මේ ඒ ඔක්කොම මම කැමති. යා නපුරුයි පොඩ්ඩක් ඒකත් කියන්න ඕනේ. නපුරු කියන්නේ මේ යා කිගේ මතයට අපි ඉඩ දෙන්න ඕනේ. නැප්පේ ෆ්ලෙක්සිබල් නෑ කියන එක නෙමෙයි මම ඒකෙන් කියන්නේ. හැබැයි ඒකේ ඇත්තක් තියෙනවා. අපි හිතනවට වඩා ගොඩක් දුර ඒගොල්ලෝ හිතනවානේ. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ඔක්කොම තමයි මම කැමතුනේ. ආ වෙනස් කරන්න ගියා නම් ඒ යා නෙමෙයිනේ. ඒක නිසා මම ඇඩ්ජස්ට් වුණා. උදාහරණයක් විදියට දැන් මම හරි රොමාන්ටිකයි. එයා සින්දු අහන්න කැමති. නමුත් එහෙම රොමාන්ටික ගතියක් නෑ. ඉතින් ඒකම තමයි අපි ගැලපෙන්නේ. ඔබ රොමාන්ටික නෝන නම් කොහොමද කී දාහකගේ ආදර කතන්දර අහන් ඉන්න ඕනේද? ඔව්. ඒ ආදර කතන්දර වල තියෙන කඳුළු වලට උත්තර හොයලා දෙන්න ඕනේද? කඳුළු තමයි මගේ කාර්යාලේ වැඩි හරියක් තියෙන්නේ. මගේ ප්‍රදේශන කාමරයේ වැඩි හරියක් තියෙන්නේ කඳුළු. ටිෂූ පෙට්ටි මාසෙකට 3-4ක් ඊටත් වැඩි සමහරවස්. අනිවාර්යයෙන්ම ඉවර වෙන්නේ කඳුළු වලට. කඳුළු S2කින් ගැලුවට උපදින්නේ හදවතින්. ඒ වගේම කඳුළු වල 101යි මං හිතන්නේ. 101යි වතුර තියෙන අනිත් ඔක්කොම තියෙන හැඟීම්. ඒක නිසා අනිත් කෙනාගේ කඳුළුට වටිනාකමක් දෙන්නම ඕනේ. අනිවාර්යෙන්. අලුත් අවුරුද්දට ඒක හොඳ පණිවිඩයක්. ළඟ ඉන්න යාළුවෙක් කඳුලින් දුකෙන් නම් කොච්චර කාර්යබහුල වුණත් තප්පරයක් දෙකක් අරගෙන බෑ පැයක් දෙකක් අරගෙන එයා වහන් ඉන්න පුළුවන් නම් ඒ ලස්සන හිත හදා ගන්න. එතුමියත් එක්කම මම ඔබ වෙනුවෙන් කරන ආදරණීය ඇරයුම එක. ඊට පස්සේ ආයෙ ඔබතුමියගේ පැත්තටම හැරෙනවා. හැරිලා මට අහන්න හිතෙනවා දැන් මේ අලුත් අවුරුද්දට බොහෝ නිවෙස්වල ටිකක් අමාරුවෙන් අවුරුද්ද සමරනවා කියන එක රහසක් නෙමෙයිනේ. එතකොට ඒ ගෙවල් වල ඔබ මම වැනි කාන්තාවන් අම්මලා බලාපොරොත්තුත් එක්ක දරුව වෙනුවෙන් අර ඔබතුමිය කිව්වා වගේ අලුතෙන් ඇඳුම් ගන්න නැතුව දරුවන්ගේ ඇඳුම් කොහොම හරි අමාරුවෙන් ලස්සනයි දුවේ පුතේ කියලා අරන් දෙන තාත්තලා ඉන්නවා. ඒ අයට අවුරුද්ද සතුට හිතේ වැඩියෙන් උත්පාදනය කරගන්න නම් කොහොමද හිතන්න ඕනේ? ද්‍රව්‍යාත්මක අවුරුද්දක් ගැන හිතන්න එපා කියලායි තරංගා මම කියන්නේ. ගොඩාක් ලොකුවට ඊවම් අවලා පෙන්වන්න ඕනේ නෑ. එක කැවුම් පෙත්තද තියෙන්නේ එක කොකිස් එකද තියෙන්නේ මේ ආහාරම තියෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. ඒක නිසා මම හිතනවා මම අම්මලාටත් යෝජනා කරන්න කැමති ආදරේ වපුරන්න ආදරේ දෙන්න අනිත් අයගේ හැඟීම් බෙදා ගන්න එක කන වර්ගයේ නෙමෙයි වැදගත්. ඒ කියන්නේ එළවලු 5ක් 6ක් එක කෑවත් ලොකු ඇඳක නිදිය ගත්තත් නිින්ද යන්නේ නැත්තම් වැඩක් නැහැ. ලොකු ගෑම මේසෙක වුණත් රසට කන්න ඊටට දැනෙන්න කන්න බැරි නම් වැඩක් නැහනේ. ඒක මේ ඔක්කොම තියෙන්නේ අම්මා බෙදෙන බත් එක සහ පවුල එකතු වීම ඇතුළේනේ. ඒක නිසා පවුල විදියට එකතු වෙලා සමරන්න මන් දන්නවා. ඔබ බලන්න පාරේ යනකොට රත්තරන් බඩු උගස් කරන තැන් ලොකු බැනර් දාලා තියෙනවා. රන්නාය සේවාව රන්නාය සේවාව. අම්මලා ඉස්සෙල්ලාම පවුලේ ආර්ථිකයේදී කඩා කපලා හැරලා තියෙන්නේ සනීප ආරක්ෂකතුවා. මං දැන් ඒක ඊයේත් මං 17 දෙනෙක් එක්කෙන් කතා කරලා හැවුවා. කීයක් යනවද කොච්චර යනවද? එතකොට අම්මා සනීප ආරක්ෂකතුවා පාවිච්චි කරන්නේ නැති වෙනකොට පවුලේ අම්මාට ගර්භාෂ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි අපිරිසුදු රිදි පාවිච්චි කරා. ඒතර අම්මා ලෙඩ වුණොත් පවුල ලෙඩ වෙනවා. ඒක නිසා කැවුම් කණ්ඩ කේක් කන්න ඒවා ඉතින් සෞඛ්‍යයටත් ඒ තරම් ලොකු හොඳ දේවල් නෙමෙයිනේ. ඒක නිසා ඒ තමන්ගේ අම්මගේ බත් පිඟාන දිහා බලන්න. අපේ බත් එකට සුදු පාට මොලොක් බිත්තරයක් බෙදනකොට අම්මගේ බත් එකේ සුදු පාට මොලොක් බිත්තරයක් නැහැ. ඒක බලන්න මමට අනන්ත මුණ ගැහිලා තියෙනවා. අපි මාළු කෑලි දෙකක් දාලා ළමයි දෙන්නට උයලා දෙනවා. අපි හොදි ටිකක් එක්ක බත් කනවා කියන මිනිස්සු. හාල්මැස්ස 100ක් ගන්න බැරුව කඩේට වෙලා එන කමන්නේ මේ මුදලාලි මහත්තයා හාල්මැස්ස ටික අයින් කරන්න කියන අම්මලමට මුණ ගැහිලා තියෙනවා. ඒක නිසා ඒ අතරතුර 89000යි 79000යි 150000යි ලොකු බිල් වලට රෙදි ගන්න හැස්මට මුණ ගැහිලා තියෙනවා. හැබැයි මගේ විප්ලවය වෙනස්. ඒ කියන්නේ මම හිතන්නේ පෝසත් මිනිසුන්ගෙන් අරන් දුප්පත් මිනිසුන්ට දෙන්න ඕනේ කියලා. මං හිතන්නේ පෝසත් මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න ඕනේ කියලා. මං හිතනවා ඒගොල්ලෝ උත්සාහවන්ත වෙලා මෙතනට ආපු නිසා මේ ඒගොල්ලන්ට මේකට වියදම් කරන්න පුළුවන්. හොරුත් ඉන්නවා. හොරකම් කරලා හම්බ කරගත් අයත් ඉන්නවා. ඒතර නීති විරෝධී වෙනදාමෙන් හම්බ කරගත් අය තියෙනවා. යා දෙන්නේ නැහැ. ඒව රැඳෙන්නේ නැහැ. ඒක නිසා අපිත් උත්සාහ කරමු කොහොම හරි හීන තියාගමු. අපිටත් හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන තැනට. මම කිව්වේ මඩුල් කැලේ ඈත කන්දක් පාමුල එහි ගමක ඉගෙනගෙන කියන්නේ නෝරි ඉස්කෝලේ ඉගෙන ගන්න එක ඇත්ත. මම නගරේ පාසලක. හැබැයි ඉච්චර දුර ඇවිල්ලා කොළඹ හතේ සායනයක් කරන්න තරම් මට තිබුණ උත්සාහයයි ධෛර්යයයි විශ්වාසයයි විතරයි. ඉතින් ඇයි ඒක එහෙමනම් අනිත් අයට පුළුවන්. ඒ පුළුවන්මයි. ඒක හැබැයි තමන් විශ්වාස කරන. අපේ රටේ එහෙම විශ්වාස කරන්නේ නැහනේ. සමෘද්ධිය දෙනකන් අස්සැසුම දෙනකන් තව මොන හරි දෙනකන් බලන් ඉන්න. නිකන් දෙනවා කිව්වොත් එතනට දුවන. ලැජ්ජ හිතෙනවා තරංග අර අස්සැසුම එහෙම ගන්න ගිහිල්ලා පෝලිං වල ඉන්න මිනිස්සු දැක්කම ඇයි මේක? මම දැක්ක අද පෝස්ට් එකක් තියෙනවා අපේ ගමේ සමෘද්ධි අස්සැසුමයි ගන්න අයට නැත්තේ නැව විතරයි කියලා. මිනිස්සුන්ගේ පීඩනය පිට කරන්නේ. ඒක නිසා මං තමන්ට අවංක වෙන්න. මට කණ්ඩ පුළුවන් දෙයක්ද මේක? අර කොරෝනා කාලේ 5000 දෙනකොට හැමෝම ගිහින් අර සුසු නැති අයත් ගත්තේ තරංග. තමන්ට අවංක නැතිඳනේ. ඒක නිසා මම හිතන්නේ අලුත් අවුරුද්දේ ඔබේ මේසේ ආදරෙන් සරුසාර කරගන්න. පිඟන් හිස් වුණාට කමන්නේ ආදරේ පුරවන්න. හැම හිස් තැනකටම ආදරේ පුරවන්න. ඒතර කන්න පුළුවන් චුට්ටි දෙයක් දෙක බෙදා ගන්න. අපි ඉස්කෝල් දෙකපත් එක කෑවේ. 5යි දෙනි බඩ පිරුණානේ අපේ. නැද්ද? ඇත්තටම මගේ නිවන මගේ පැත්තටයි කියලා කියන්නේ. දැන් එතකොට මං කොච්චර කාලේ හරස් වුණත් ඔබ එක්ක ඉස්කෝලේටයි ඔබේ සරසවියටයි ගියේ නැත්තම් නම් හරිම අපරාධයි. මොකද ඔබේ කතා හරි සුවඳයි. යා මං ඉස්කෝලේ 4කට ගියා. ඉස්සෙල්ලාම ගියේ කොළඹ කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයට මේ ළඟම තියෙන්නේ. ඊට පස්සේ මං මගේ යෝන් යාමගේ සංක්‍රාන්ති විය ගෙවෙන්නේ තලවකැලේ සුමන මහවිද්‍යාලේ ළඟදී අවුරුදු 100 පිරුණා. මම ඒ උත්සවයට ගියා. ඊළඟට නුවරඑළිය යහපත් එනේරාගේ කන්‍යාරාමයේ good shepherd convent අවසානයේ මම උසස් පෙළ කරන්නේ මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය. ඉස්කෝල 4ට මම ඒක විදියට ආදරෙයි. තලවකැලේ සුමන මහාවිද්‍යාලය මගේ ජීවිතේ ටිකක් වෙනස් තැනකට ගෙනිච්චා කියලා මට හිතෙනවා. ඒතෙන්නේ පිරිමිලම හිටපු එකම ඉස්කෝලේ. ඉතින් මම ඒකෙදී යනකොට හරියට ගවම හදාගෙන ඉඳ ගන්නවත් දන්නේ නැහැ. කොන්වෙන්ට් වල ඉඳලානේ ගියේ. ඉතින් ඒ කාලේ අර පිරිමිලමයි අපි දිහා බලන නොබලන කාලේ අපිත් පිරිමිලමයි දිහා බලන නොබලන කාලේ. ඉතින් ඒකේ ඇතුලේ මොකක් හරි එක කියන්න බැරි මිහිරක් තියෙන තැනක්. ඒ වගේම හරි ලස්සන තැනක පොඩි කඳු ගැටයක් උඩ ඉස්කෝලේ තියෙන කොත්මලේ ඔයට මෙහායින් තමයි ඉස්කෝලේ. අපි ඒක පන්නලා ඉස්කෝලට යන්න ඕනේ. අපේ කාලේ තමයි පළවෙනි බෑන්ඩ් එක පටන් ගත්තේ. කියන්න බැරි තරම් ලස්සන මිහිරි මතක තියෙන ඉස්කෝල දෙකක් එක සහ පුෂ්පදාන බාරිකාව. එතකොට නුවරඑළිය ගුඩ්ෂපට් කොන්වන්ට් එකේදී මට මතක තියෙන ලානිට් පාට ජර්සියක් අපි අඳින්න ඕනේ. සුදු ඉරක් තියෙනවා අතේ. එතන ඔයා විශ්වාස කරන එක්කුත් නෑ තරංග හැමදාම අපි එතන සුප් එකක් හදනවා කැන්ටින් එකේ. 7:15 මෙච්චර උණු දුම්දාන සුප් එකක්. ලීස් සෝඳ ගෝවා සෝඳත් එක්ක උණු සුප් එකක් බනවා අපි. ඊට පස්සේ සීතලේ ගැහි ගැහි තමයි අර නූරෙලිය පාක් එක මැදින් අපි ස්කෝල්ට යන්නේ. මට හොඳට මතකයි අර මේ තුහින සමහර කාලවල මල් තුහින වැස්සක් වගේ වැටලා පිණි නිකන් වීදුරු කැට වගේ දිලිසෙන උදේක ඒ ගස්සලට මෙහෙම පාග ගහ යන හින්දා යනකොට මගේ සපත්තු දෙක තෙමිලා තියෙන්නේ. හැබැයි ඒ කාලේ මං හරිය ආසාවෙන් හිටියා සේද ස්කාෆ් එකකට. ඒ සේද ස්කාෆ් එකක් මගේ හීනයක් වෙලා තිබුණා ඇත්තටම. ඒ වුණාට මට සේද ස්කාෆ් එකක් ගන්න හම්බුනේ නැහැ. ඒ කාලේ අප්පච්චිගේ පැඩියන්නේ අපි ඔක්කොටම වේදන් කරන්නේ. ඒ වගේම ගුඩ් ෂෙපඩ් මේ සෙන් ඇන්තනිසිකේදී මට මතකයේ තියෙන දේ තමයි මම පන්තියේ හැමදාම පන්තියේ පළවෙනිය. දැන් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ඉන්නවා. එයා තමයි එක සැරයක් මාව දෙවණියා කරපු කෙනා. එයා කොළඹ දැන් වැඩ කරන්නේ. අපි එයාගේ නම නොකියයිමු. එතකොට එයා එක සැරයක් පන්තියේ පළවෙනියා වුණා. මට අදටත් මතකයි එයා ස්ටේජ් එකට නැගලා හරිනම් මෙහෙම කළා මගේ දිහා යා ගොඩක් උස කෙනෙක්. මෙහෙම කළා මගේ දිහා බැලුවා ඇත්ත ඔයාට කියන්න වගේ. ඊළඟ සැරේ මම ලකුණු ඊට වැඩි 40 ගණනක් වැඩියෙන් මම පළවෙනියා. ඉතින් ඒ සේද ස්කාෆ් එකේ කතාවට අපහු ආවොත් මට මතකයි මම පොලිස් නිලධාරිණියක් විදියට වැඩට ගිහිල්ලා සේද ස්කාෆ් එකක් ගත්තා ලස්සන රතු පාට එකක් වටයි. මම අදටත් හිතන එක මගේ හිතේ තිබ්බ හීනයක් වෙන්න ඇති. ඒ වගේම මම සරසවිත් දෙකකට ගියා. පළවෙනියට මම රුහුණු විශ්වවිද්‍යාලයට යන්නේ. ඉතින් රුහුණු විශ්වවිද්‍යාලයේ 85 86 බැච් එකේ තමයි මම ඉන්නේ. 85 එක්සෑම් කරේ 86 87 බැච් එකට ගියේ. දැන් ඒකටත් ලොකු කාලයක් මම ඒකෙත් වැඩවලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අර දකුණේ රටේ තිබුණු අස්ථාවර වාතාවරණයත් එක්ක විශ්වවිද්‍යාල වැහෙනවා. වැහුණු නිසා මම විවාහ වෙනවා. පොලිසියට බැඳෙනවා. පොලිසියට බැඳිලා විවාහ වෙනවා. විවාහ වෙලා මම නැවත මට සැමියා බල කරනවා ඉගෙන ගන්න. මම ඒකට උන්ට අදත් ගරු කරනවා ඇත්තට. එයා තමයි අපව මට නෑ ඔයාලාමයි හදාගෙන ගෙදර ඉන්න එපා ඉගෙන ගන්න. හැබැයි ඒ පොලිසිය ඉන්න ගමන් මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා පළවෙනි උපාධිය සම්පූර්ණ කරනවා. ඊට පස්සේ මම දැනටත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් හදාගන්න අපරාධ සහ අපරාධ යුක්තිය කියන්නේ ක්‍රිමිනොලොජි ඇන්ඩ් ක්‍රිමිනල් ජස්ටිස් ඉතාම වටින එකක්. මම මහාචාර්ය නිරංජි මැඩම් මේක කරන හරිම හොඳ වැඩසටහන හොඳ එකක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපදේශනීය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ගන්නවා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මම ඉගෙන ගන්නවා ශාස්ත්‍රපති උපාධියට. එතකොට ඒක තාම යන එකක්. ඉතින් මම ඉගෙන ගන්න එක නතර කරන්නේ නැහැ. ගැටුම් සාමාන්‍යනේ. එතකොට පොලිසියේදී මම ගොඩක් ඉගෙන ගන්නවා මේ බ්‍රිතාන්‍ය ලැංකෂයර් ආයතනයේනු ගොඩක් මම ඉගෙන ගන්න පුහුණු කරන්න. මම මේ නිවේදිකාවක් වෙන විදිහත් හරි පුදුමයි. අර පොලිසිය ඉන්න කාලේ දළදා ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ දළදා ප්‍රදර්ශනයේට මම අර උඩමළුවේ අතන මේ උරුපැන්ගේ කියන්නේ හෙතන ඉඳන් පොලිස් නිවේදන දෙන්න තමයි මම ඉස්සල්ලාම යන්නේ. ඒ හරහා කඳුරට සේවයට සම්බන්ධ වෙනවා. ඒ හරහා රුහුණු සේවයට රුහුණට ගියාම සම්බන්ධ වෙනවා. ඊට පස්සේ කොළඹ ආවහම ඉතින් නාට්‍යවලට කටහඬ දෙනවා. ප්‍රමිලා දේවිට කටහඬ දෙනවා. ඔය වගේ ඉතින් කටහඬෙන් එක එක හරබ කර කර ගියාම පිපස්සේ රූපවාහිනී වැඩසටහනකටත් සමග වෙනවා. ඉතින් ඉගෙනීම මම නතර කරන්නේ නැහැ. දැන් අදටත් මම ඔයා හිතන එකකුත් නැහැ. මම මේ දැන් මේ දවස්වල forget me not කියන පොත කියවුවා. ඊට පස්සේ මයි මාර ප්‍රසංගය කියවුවා. ඉතින් මං කිව්වේ මං හරි රොමාන්ටිකයි. ඉතින් මං අදටත් කෝපයක් හදාගෙන පැත්තකට වෙලා පොත් කියවන්න හරි ආසයි. ඔබ ඒක කියද්දී ඔබ දිහා බලන් ඉන්නත් ඒ වහන් ඉන්නත් අපිත් හරි ආසයි. මොකද ඒරියව තුලින් මතුවෙන්නේ අර අපි දකින අර ගැඹුර නොවේ මහා පුදුමාකාර චමත්කාර ලෝකයකට අපිවත් අරන් යනවා. ඒක හරි ලස්සන ෆැන්ටසියක්. ඔබේ හඬ ඇත්තටම රොමාන්ටික හඬක්. මට තරුණ විදියට කතා කරන්න පුළුවන් ඕනනම්. තරුණයි තමයි ඔය හඬ. ඔව් තවත් තරුණ කරත හැකි. ඒ ලයන්විත බව ඔබේ ස්වරයෙන් ඇහෙනවා අපිට. එතකොට දැන් ඔබේ ආදර බර සැමියා ඔබ තවත් ඉගෙන ගන්න කරපු උනන්දුව වෙන්නත් ඇති අද දවසේ මේ තරම් ජන සමූහයක සිත් සූපත් කරමින් යන්න. එතකොට නිතර දෙවේලේ ඔබේ මුවින් පිට වෙනා මේ පොලිසිය කියන වචනේ. ඔබේ ආදරණීය තාත්තා අප්පච්චි. ඒත් ඔබ ඒ වගේම ඔබේ ආදරණීය සැමියා මේ සියලු දෙනාම පොලිසියට සම්බන්ධයි. හැබැයි පොලිසිය කියලා කිව්වම නිකන් අපේ රටේ වපරහින් බලන ගතියක් තියෙනවා. මං හරි කැමැත්තෙන් අහනවා මේ වපරහින් බලන්න ඕනේද? තරංගා මේ ගිනියව්වේ අපිට හිටගෙන ඉන්නත් බෑනේ. ඕගොල්ලෝ බලන්න පුංචි ළමයි, මගේ ළමයි වගේ ළමයි පාරේ හිටගෙන වාහන හසුරවනවා. එතකොට ඒගොල්ලොන්ගේ මහන්සි වෙච්ච මූණු, දූවිලි පිරිච්ච මූණු. ඕ වැරදි වැඩ කරන අය ඉන්නවා. වැරදි කරන අය ඉන්න කොහෙද නැත්තේ? ඉස්පිරිතාලේ ඉන්නවා වෛද්‍යවරුත් මැරුවා අර එක මී ගමුවේ දොස්තර කෙනෙක් ගෑනලා මේක විමර දාලා මැරුවා. එතකොට ওই ගාල්ල පැත්තේ ඉස්සර කාලේ හිටපු කුලරත්න කියලා ડોක්ටර් කෙනෙක් තමන්ගේ නෝනට ඉන්ජෙක්ෂන් ගහලා මැරුවා. ඊට පස්සේ වායේ විදුහල්පති සේවයේම ආයෙ ඉන්නවා. පූජ්‍ය පක්ෂයේ දෙපැත්ත හැම පැත්තෙම ඉන්නවා. අදටත් 35ක් ද කොයිද ඉන්නවා සිවුරු දරාගත් අය 49ක් ඉන්නවා වැලිකඩ බන්ධනාගාරයේ එක එක ආගමික පූජකයෝ. හරිද? ජම්පරේ අඳින්න ඕනේ අය. එතකොට හැම ඔක්කොම වල් වැදිච්ච නරක වෙච්ච සමාජික එක්කෙනෙක් විතරක් හොඳ එක කුලකයක් විතරක් අපි කියන්නේ කොහොමද හොඳයි කියලා. අනිත් මිනිස්සු දිහා දයාවෙන් බලන්න ඕනේ. මම කියන්නේ පොලිසිය අය හොඳම හොඳයි කියලා හැම කෙනෙක්ම. හැබැයි හැම කෙනෙක්ම නරකත් නෑ. ඒ පුංචි ළමයි දිහා බලලා අපිට හිතන්න බැරිද ඒ අපේ දරුවෝ කියලා. ලොකු පඩියක් ඒගොල්ලන්ට හම්බ වෙන්නේ නෑ. බැරක්කවලට ගෙවන්න ඕනේ. ගෙදරට යවන්න ඕනේ. මේ උදේ පැය 12 ඩියුටියක් නෙවෙයි ඒගොල්ලන්ට තියෙන්නේ. මං ඒගොල්ලන්ගේ වැරදි සාධාරණීකරණය කරන්න හදනව නෙවෙයි. නමුත් අපි අනිත් කෙනාගේ රස්සාව දිහා හොඳට බලන්න ඕනේ. දැන් ඔයා කියන්නේ ඔයා රෑ 10 11 වෙලා ඔයා නිවේදිකාව. ඔයා රෑ 10 11 වෙලා මේ ඕෂන් ටවර් එක ඉස්සරහා හිටගෙන ඉන්නවා. ඔයාට යන්න වාහනේ එනකම්. කවුරු හරි හිතලා වැරදීමක් වෙලා ඔයා හිතනවා මේ රාත්‍රී ලිංගික සේවා සපයන කෙනෙක් කියලා හිතනවා. හරිද? ඇත්ත කතාව ඒක නෙමෙයි. එතකොට මේ චිත්‍රය ඇතුලේ වෙන රූපයක් තියෙනවා. තරංගා ඒක අපි තේරුම් ගන්න ඕනේ. එතකොට පොලිසිය විතරක් නෙමෙයි හමුදාවල් වල පොලිසිය වලට ගිහිල්ලා ස්ට්‍රයික් කරන්න බෑ. මුකුත් ඉල්ලන්න බෑ. ඇතර පවු නැද්ද? ඉතින් අපි ජීවත් වෙන පඩියම මේ මිනිස්සු ජීවත් වෙන්න ඕනේ. අපි ගන්න ගානටම මේ මිනිස්සු බඩු ගන්න ඕනේ. මං හැබැයි කියන්නේ දැන් ඊයේ පෙරේද මං දැක්කා සුරාබදු නිලධාරීන් කිලෝග්‍රෑම් 48ක් කේරළ ගංජා නැවත විකුණනවා. එක තැනක නෙමෙයි මේ වැරද්ද තියෙන්නේ. ඒ කිලෝග්‍රෑම් 48 ඇල්ලුවා නම් ඒක ප්‍රොඩියුස් කරන එක එතනට දාන විදිහක් තියෙනවා. සීල් කරන්න ඕනේ. ඒතර මී ගමුවේ කච්චේරි මී ගමුවේ නඩු බාණ්ඩ හෙරොයින් අයින් කර ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයාත් අත්අඩංගුවට ගත්තා මම දැක්කා. හැම සමාජයේ හැම තැනකම දූෂණය, වංචාව, තමන්ගේකම තමන්ට අයිති කරගන්න හැමතැනම මේක පටන් ගත්තේ දේශපාලඥයෝ. එතකොට අපි අදටත් දන්නවා එළියට ඇවිල්ලා කතා කරන දේශපාලඥයෝ අපි මෙච්චර උගත් මිනිස්සු ඉන්න රටක නූගත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවනවා. නූගත් මිනිස්සු 2 පාස් 8 පාස් 3 පාස් ඊට පස්සේ ඒගොල්ලන්ට කෝට් දාලා පාදි ප්‍රධානෝත්සවයට අරන් යනවා. නැද්ද? එතකොට මේ කොහොම නරක වෙච්ච රටක නරක වෙච්ච කුණු ගොඩක් වගේ දේවල් වෙන තැනක එකත් ආයතනයක් විතරක් හොඳයි වෙයි කියලා හිතන්නේ කොහොමද? ඔයා බලන්න පෞල් සංස්ථාව, ආර්ථික සංස්ථාව, ආගමික සංස්ථාව, දේශපාලන සංස්ථාව මේ සියල්ලම දැන් කඩන් වැටලා තියෙන්නේ. නේද? දැන් පෞලක ප්‍රධාන කාර්යය මොකද්ද? ළමයි බලා ගන්න ඕනේ. ආර්ථික සහයෝගීතාවයෙන් වැඩ කරන්න ඕනේ. එක වහලක් යට ඉන්න ඕනේ. ඒ එකක්වත් කරන්න බෑනේ. නෝනා එක තැනක නර්ස් කෙනෙක් නම් මහත්තයා තව තැනක බැංකුවේ හරි පොලිසියේ හරි නේවියේ හරි ආමියේ හරි. හරිද? ආර්ථිකය එකට නෑ. ලිංගික සම්බන්ධතා එකට තියන්න ඒගොල්ලෝ මුණ ගැහෙන්නේ නෑ. දරුවන් සමාජ ආනුයෝජනය කරන්න දන්නේ නෑ. ඒතර ඒ හැමතැනම කලම් වැටිලා නෑ. ඉතින් ඒතර ඇයි අපි පොලිසිය දිහා විතරක් නරකයෙන් බලන්නේ? හැමතැන මෙහෙමයි. හැම දැන් කෑම මම හරීම මේක කැමැතිම කියන්නේ විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එකපාරට ගිහින් නෙමෙයි කඩවල් බලන්න ඕනේ. හැමදාම කරන්න ඕනේ. මේ නරක වෙච්ච පණුව ගහන කෑම අනිත් මිනිස්සුන්ට දෙන්න තමන්ට හෘද වස්තුවක් නැද්ද මේ මිනිස්සුන්ට? මේ කඩවල් වල බලන්න කුසිය පැත්තට ගිහිල්ලා. ඉතින් ඒක අපි සිස්ටම් එකම චේන්ජ් කරන්න ඕනේ. රටක තියෙන්න ඕනේ thinking tank එක. thinking tank එකකින් වැඩ කරන්න ඕනේ. ඒ විෂයන් වලට ප්‍රමාණාත්මකයි නෝ මම කැමති ඔය සමාජ ක්‍රියාකාරීන් ගිහිල්ලා ඒවට විරුද්ධව කතා කරනකොට. ඒක තමයි හඬක් නැගෙන්නේ. ඒක වෙන්න ඕනේ. ඒකේ යෂ්ටි ඕගොල්ලෝ ගන්න ඕනේ. අපිත් ඔයගලන්ට උදව් කරන්න ඕනේ මේ තරුණ කෙල්ලෝ කෙල්ලෝ කෑ ගන්නවා මුන්ට පිස්සු කියලා කියලා හරියන්නේ. ඒගොල්ලෝ කෑ ගන්න ඒගොල්ලන්ගේ රිදුම හින්දා. ඒ රිදුමට හේතුවක් තියෙනවා. ඒකට තැනක් දෙන්න ඕනේ. කොහේ හරි තැනකදී අඩම තරමේ මේ අලුත් අවුරුද්දේදී හරි අපි වෙනස් වෙන්නම වෙනවා. අනිවාර්යයෙන්. එහෙම නොත් මේ ලස්සන රට ආය වාසනාවන්ත වෙයි. අපි හැමෝම හඳුනා ගන්නේ වෙනුවෙන්. අර කිව්වා වගේ මම දැක්ක පහුගිය දවසක ඔය Facebook කී share වෙන එක post එකක් තමන් තනියෙන් වෙනස් වීමත් එක්තරා අරගලයක් කියලා. එහෙම වෙන්න උත්සාහ කරමු. ඔබයි මමයි මේ නරඹන ඔබයි එහෙම එකතුනොත් අපි මේ මොහොතේ තුන් දෙනෙක් වෙනස් වෙලා. ඒ වගේ හිතන්න උත්සාහ කරමු සහ අපි ඒ උත්සාහය ක්‍රියාවට නංවමු. අපි ඔබත් එක ගෙව කාලේ ටික ටික ඉවර වෙනවා. ඔබට අලුතින් ආදරේ හිතුණද මන්ද මේ පැය ගෙවෙද්දී. දැන් මට ඕනේ ආයි නවතින්න ඔබ පටන් ගත්ත තැන කිව්ව එක කතාවක් ළඟ. ඔබ අලුත් අවුරුද්දට ලදරියකව ගමේ යනවා. පවුලයත් එක්ක හැමෝගෙම ළඟ අලුත් ඇඳුම් වල සුවඳ හමනවා. ඒක භූමිතේ සුවඳ උනත් ඒක අලුත් ඇඳුම් සුවඳ ඇත්තටම. ඒකට කියන්න වෙන්නේ ඒක. සහායක ඇත්තටම අපච්චිගේ දාඩිය සුවඳ. හැබැයි ඔබ දකිනවා අපච්චි බොහෝ විට අලුත් ඇඳුම් ඇඳලා නැහැ. දුවෙක් හැටියට අපච්චිගෙන් අහන්න පුළුවන් වෙලා තියෙනවද? අපච්චි අලුත් ඇඳුම් අඳින්නේ නැද්ද කියලා? මම අපච්චිගෙන් හංගගත් එක දෙයක් ගැන මට අහන්න පුළුවන් තියෙන ඇඳුම ගැන මං අහන්න අපි කෙලින් කතා කරන්නේ ඒ කාලේ තරංග. හැබැයි මම හැමදාම පන්තියේ පළවෙනියා වෙනකොට මට අච්චුපොත් ඒ කාලේ ආණ්ඩුවෙන් දුන්නේ නැහැ. ඇත්තටම අච්චුපොත් දුන්නේ 1977 න් පස්සේ මට මතක විදියට. එතකොට අපි අච්චුපොත් ගන්න වයස පැනලා හයේ පන්තියෙන් ඉහළට ඇවිල්ලානේ. එතකොට බුරැල්ලේ පොත්සාප්පුවකට අපච්චි එක්ක යනවා. දැන් මාකට් එක තියෙන තැනින් ඇතුළට ගියාම පොත්සාප්පුවක් තිබුණා. අච්චු පොත් 3ක් හරි 4ක් හරි අඩුවෙන් තමයි අරන් දෙන්නේ. ඉතින් ඒ අරන් දුන්නාම මං අහන්නේ මට දුකක් තියෙනවා. මං අහන්නේ ඇයි මට අච්චු පොත් අඩුවෙන් අරන් දුන්නේ කියලා. මං හැමතිස්සෙම දුර්වලකම හයියක් කරගත්ත කෙනෙක්. මං එතකොට ඒ ඉස්කෝලේට ගියාම සෙනැන්තනිස් කොන්වෙන්ට් එකේ ගොඩාක් ඒ පොත් අරගෙන ඉන ළමයි හිටියා. හැබැයි ගිහින් ටීචර් උනන්දුවක් නෑ. අදටත් මගේ යාළුවෝ ඒගොල්ලෝ අපේ වෙනම ගෲප් එකකුත් තියෙනවා. ඒගොල්ලෝගේ පොත් ඒගොල්ලෝ අපිට මට දෙනවා. සිංහල පොත නැත්නම් මට සිංහල පොත දෙනවා. ගණන්. ඒතර විද්‍යාව තිබ්බේ නෑ. පරිසරය කියලා විෂයක් තිබ්බා. සමාජ අධ්‍යයනය කියලා විෂයක් තිබ්බා. ඉතින් එතකොට මං කරන්නේ ඒගොල්ලෝගේ පොත් අරගෙන ඒගොල්ලෝ අපේ හෝම්වර්ක් උත් කරන් එන්න කියලා. මං එහෙම කරනවා. එහෙම කරලා තමයි මං හැමදාම හිතන්න බැරි ගානකින් පන්තිය කරගෙන යන්නේ. එතකොට මං මේක ගොඩක් කියලා තියෙනවා. මං තරුණ කාලේ නෝර සාප්පු වල හරි ලස්සන හැඳුම් තියෙනවා. මං නැටුන්නේ කරේ. ඉතින් හරි හැඩ ඇඟකුත් තියෙනවා. හැබැයි මට ඒ ගවුම් ගන්න සල්ලි නෑ කියලා. පච්චි ගානටනේ බෝඩිමට ගන්නේ. දැන් මට සල්ලි තියෙනවා ගන්න. නෝර සාප්පු වල ඇඳුනුත් තියෙනවා. මට ඒවා අඳින්න ලස්සන ඇඟක් නෑ දැන්. ඉතින් මං ඒක දිහා බලලා සන්තෝෂ වෙනවාසා මගේ මල්ලිගේ දු මට දුවලා නෑනේ. මගේ මල්ලිගේ දුවට මගේ නංගිගේ දුවලා ඒවා අඳින දිහා ඒගොල්ලෝ ඒවා කන දිහා බලලා සන්තෝෂ වෙනවා. හිටපු ගාම මාත් එක්ක ওই තරුණ විශ්වවිද්‍යාල ළමයි එක එක රිසර්ච් වලට එනවනේ. ඊයේත් එහෙම කණ්ඩායමක් ආවා 6 දෙනෙක් විතර. ඒතර ඒගොල්ලෝගේ මහාන ඔගොල්ලෝ කාලාද? ඒතර කියනවා නෑ මැඩම් අපි කාලා නෑ. මම කිව්වා දාගෙන ගිහිල්ලා ඔය කොහේ හරි තැනකට එකගෙන ඔයගොල්ලෝ කැමති දෙයක් ගන්න. ඉතින් ඒගොල්ලෝ බලලා ඇවිල්ලා කියනවා සබ්මරින් එක මෙච්චර ගණක් මේක මෙච්චර ගණක්. මම කර කමන කන්න කියලා. ඉතින් ඒගොල්ලෝ කන දිහා බලලා මම පැත්තකට වෙලා සතුටු වෙනවා. එහෙම කරන්න මට පුළුවන් තරක්. ඒක තමයි මට සතුට. එක්තරා විදිහකට අපි තෘප්තිමත් කරන්නේ අපේ කුඩා කාලේ. ඔව්. අපිට අයිමි වෙච්ච දේවල් තව කෙනෙකුට දීලා සතුට වෙන්න පුළුවන් නම් මම හිතනවා ලෝකෙ ගොඩාක් ලස්සනයි. අපි බැන බැන ඉතල වැඩක් නෑ. ඒක හරි. මට තිබුණේ නෑ මම ඒකින්ද ඔයගලන්ටත් දෙන්නේ නෑ කියලා වැඩක් නෑනේ. මට නැති දේ අනිත් අයට දෙමු. අප්පච්චි දැක්කද මේ දැන් ඉන්න අමා දිසානායක? ඔව් අප්පච්චිට මතක තිබුණේ සිහිනේ කිරෑ. ඊට පස්සේ දෙක තුනක් රූපවාහිනී වැඩසටහන් බලන්න හිටියා. හැබැයි මේ පීක් එකට එනවා දකින්න තරම් අප්පච්චි ජීවත් වුණේ නෑ. 2018 එක හැන්දෑවක අපච්චි අපිව දාලා යනවා. හැබැයි මං හිතනවා අපච්චිට සතුටු වෙන්න පුළුවන් දේවල් අපි කරා කියලා. ඇත්තටම ඉතින් ඔබේ අම්මට අපච්චිට හරිම පිං. මොකද ඔබ හදලා තිබ්ව හින්දානේ බොහෝ අයගේ හිත නලවෙන්නේ හැදෙන්නේ ඔබ කිව්වනේ ඔබේ සායනික කාමරයේ තියෙන කඳුළු කියලා. ඔබ දන්නවනේ දොර අරගෙන ඊළඟට එන්නේ කඳුලක් කියලා. ඒ කියන්නේ ඔබ දුක හන්න ලෑස්ති වෙලානේ යන්න. ඇත්තටම ඔබ ඇතුළු මේ වෙලාවේ හරිම ආදරයෙන් ඔය මනෝපදේශන සේවාව කරන හැමෝටම අපි අත් එක්ක අසු කරන්න ඕනේ. කෙනෙක්ගේ දුක අහගෙන ඉන්නවා කියන එක නම් ලේසි වැඩක් නෙමෙයි. ලොකු කැපකිරීමක් කරලා කරන්න දෙයක්. ඒකත් ඉතින් හරි පුදුම සහගතයි. අද මේ මොහොතේ අපේ වැඩසටහන ඔබ හරි ලස්සන කතන්දර ගොඩකින් අපි මේ කෙලවර කරන්න යන වෙලෙත් අම්මට කිව්වට අම්මා දන්නේ නැහනේ. අම්මාට තේරෙන්නේ නැහැ. මම ඒත් මට මතක් කරන්න අමතක වෙච්ච දෙන්නෙක් මතක් කරන්න ඕන තුන් දිනක අතර. මගේ නංගිලා දෙන්නයි මල්ලි. මල්ලි රියාඩ් මිරර් කෙනෙක් නේවි එකේ. වගේම දරුවෝ දෙන්න ගැන මම කිව්වානේ. නංගි කියලා දෙන්නගෙන් මගේ ලොකු නංගි මුදිතා දිසානායක එයා ගොඩක් ඉගෙන ගත්තේ නැහැ 10 පන්තියෙන් ඉගෙනීම නතර කරා. හැබැයි අපි අද වේදිකාවක ඉන්නවා නම් තරංග අපි ඉන්නේ ආයිද. මගේ ළමයි බලාගත්තා ඉගෙන ගන්න කාලේ තනියට ආවා පාඩම් කරන්න. يعني එයා කරපු කැපකිරීම මෙච්චර කියලා කියන්න බෑ. අපි අද සමාජයේ කොයි තත්වයක හිටියත් මගේ මල්ලි මම අපි ඔක්කොම ඉස්සරහ යාගෙන් අහනවා. අපි මේක කරමුද කියලා. එයා තමයි දැන් අම්මා බලාගෙන ගෙදර ඉන්නේ. එයා විවාහ වුණේ නැහැ. සියලුම දුක් දරාගෙන ඉන්නේ. ඒක නිසා මම මිකාන හැමෝටම කියන්න ඕනේ සහෝදර ප්‍රේමය කියන්නේ හරිම පුදුම දෙයක්. සියලු දේ අහිමිව අපි කඩාගෙන වැටෙනකොටත් ලොකු දැලක් කියලාගෙන ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. ඒක නිසා සහෝදරයන්ට ආදරය කරන එක නවත්තන්න එපා. මේ සිංහල අවුරුද්දේ ඔගලුන්ගේ සහෝදර සහෝදරියෝ මුන්න තරාතිරමක හිටියත් ඒගොල්ලෝම බලන්න යන්න. මට ඉතන අලුත් අවුරුද්දට ඔබ එකතු කළ ලස්සනම සුබපැතුම් එක කියලා. ඒ සහෝදර ප්‍රේමය කියන එක අපි බොහෝ විට කියන්නේ නෑ ගම් යනවා කදමළු බඳිනවා කියන වචන පාවිච්චි වුණාට ඇත්තටම සහෝදර සහෝදරියෝ බලන්න යනවා කියන එක අපේ වාග්මාලාවේ නෑනේ. දැන් ඔබ මේ අවුරුද්ද නම් ගත කරන්න ඇය එක්කනේ. අම්මා සහ නංගිලා මල්ලිත් එනවා. නායගලෝන්ගේ දරුවෝ මගේ දරුවෝත් යනවා. මගේ පුතෙක් නන්නේ. නමුත් අපි කොහොමත් යනවා. නමුත් මං හිතුවා මේ සැරේ ඉතින් ওই මගේ අවිවාහක නංගි එයා කරන කැපකිරීම අපිට කරටම ඒ කැපකිරීමට අපි ඇත්තටම ඇයට ආදරේ කිව්වා කියන්නේ. ඒ පණිවිඩය අරන් යන්න සහ ඇත්තටම එතුමිය අපි වහගෙන ඉඳී මේ මේක වෙලාවක් කරගන්නවා. එතුමියව අතැඹුලක් කරගෙන එවැනි සහෝදරත්වයේ දෑත් දිගු කරන හැම සහෝදරෙක්ටම සහෝදරියක්ටම ආදරේ කියලා කියන්නේ ඒ ගොඩේ මම මාවත් තියාගන්නවා. ඒක මහ පුදුම සෙනහසක්. ඒ නිසා දැන් ඉතින් අපි නික්මයා යුතුයි. අපි මේ පටිගත කිරීම ටිකක් කල් වේලාසන කළත් 12 වෙනිදා මේ ප්‍රචාරය වෙනකොට හෙටයි අවුරුදු. එතකොට ඔබ ගම ගිහිල්ලාද? ඔව් ගිහින්. එහෙනම් ගමේ ඉඳගෙනයි අපි වහන්නේ. සතුට තීව්‍ර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුති තරංග. මට පුඩි ප්‍රාර්ථනාවක් කරන්නත් ඕනේ. ඕනේ. ප්‍රාර්ථනේ තමයි ඔගොල්ලෝ හැමෝටම අවුරුද්ද සුබ වෙන්න. දැන් ඔබ සැලසුමක් ඇති වුණ ජීවිතය අරගෙන යන්නේ. එතකොට ඒ ඉලක්කයකට යන්නේ. එතකොට යනකොට ඔබට කිසියම් අපහසුතාවයක් ආවොත් සැලසුම වෙනස් කරන්න, ඉලක්කය වෙනස් කරන්න එපා. ඒක තමයි මගේ පණිවිඩය. ස්තුතියි. අපි නික්මේ ආයෙත් මොකද දන්නුනේ? ඉතාලම සතුටුමට net එකට එන්න කිව්වට ගොඩක් ස්තුතියි. මට උරුපුරුදු තැනක් ඇත්තට. ඔබටත් ඉතාම හොඳ ඔබේ කාර්යමණ්ඩලයට සියලු දෙනාට යහපත් සිතුවිලි උදා වෙන කාලයක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නුවර අවුරුදු සමරන්න වෙන එක ගැන මොකද හිතන්නේ? මම ඒකට සතුටුයි. හැබැයි අම්මට ලිපපත්තු කරන්න බැරි වෙයි. අම්මට අපිව මතක නැති වෙයි. ඒත් ඉතින් මිහිරි මතක අරගෙන මම ඉස්සරහට යනවා. ඉතින් මොකද කරන්නේ? මේකට අපි මුහුණ දෙන්න එපයි. මම කැමතියි අපේ වැඩසටහනට එතනින් සමාප්තිය තියන්න. මනෝපදේශිකා අභිප්‍රේරිකා අමා දිසානායක. අය දස දහස් ගණනකගේ සිත සුවපත් කරනවා. කඳුළු හරහා ගලාගෙන ඉන්න හැඟීම් කියලා අය අපිත් එක්ක කියනවා. හැබැයි ඒ සිත සුවපත් කරන්නේ කියනවා මගේ අම්මට අපිව මතක නැති වෙයි. beginning muna vanna beri veyi. ඒත් ඒ සියල්ල අතරින් මම අවුරුද්දට hina වෙනවා කියලා. ජීවිතේ එයයි. ඔබට මට පෞද්ගලිකව දැනෙන බොහෝ රිදුම් හැඟුම් හංගගෙන අපි අලුත් අවුරුද්දේ හිනාවක් හොයාගන්න උත්සාහ කරනවා. ඒ සුන්දර වෑයමට අපි දෙන්න හදවතින්ම සුබ පතනවා. ඔව් ඔබේ එලිපත්ත ළඟ තියෙන ඒ යහපත් ප්‍රාර්ථනා කන්ද එතුමිය කිව්වා වගේ සැලසුම වෙනස් කරලා ඉලක්කයක් හැටියට ජය ගන්න ඕනි කරන සියලු ශක්ති ධාරාවන් ඔබේ හදවතට කාන්දු වේවා ඔබේ යහපත් බලාපොරොත්තු වලට මේ සියලු විශ්වයේ ඇති සුබ ශක්තියින් වල ශක්තිය ඇල්ම බැල්ම ලැබේවා සුන්දර හසන්නනි සුන්දර නරඹන්නනි ආදරණීය ඔබතුමියටත් එක්කම ජීවිතේ වාසනාවන්ත වේවා ඔබතුමියගේ වචන අලුත් අවුරුද්දට අපිට ඇත්තටම සුන්දර ඉරෙලියක් වගේ අභිප්‍රේරණයක් වුණාමයි එහෙනම් සනසිලදායක සුබ අලුත් අවුරුද්දක් වේවා මම තරංගානායකාර සුති සජීවිතා එදා මෙදාතුර මතක මං පෙතා